අයිබෝන් ලංකේ සමාජ දිශානතියේ වර්තමාන විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලෙන් වැඩසටහන ආරම්භ කරන්නට අපි අදත් සූදානම්. අදත් අපි සූදානමින් සිටිනවා ඔබව දැනුවත් කරන්නට කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබත් සමඟ කතා කරන්නට ඉතින් එකතු වන්නට ආරාධනා කරනවා මෙතෙන් සිට ඉර හරි කෙලෙන් වැඩසටහන සමගින්. හොඳයි අද දවසේ අපත් සමග එකතු වෙනවා ඉර හරි කෙලින් වැඩසටහනට වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අයිබෝන් කියලා බොහොම ගෞරවනීයව තුමා පිළිගන්නවා. අද ඔබට ප්‍රශ්න යොමු කරන්නට මාත් සමග එකතු වෙනවා ලක්ෂි රාමනායක. අයිබෝන් ලක්ෂි. අයිබෝන් චල්කා. හොඳයි අපි ඒ සූදානම් මුලින් අපි ආරම්භයේදී කියපු විදියටම කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබව දැනුවත් කරන්නට. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා. මේ දවස්වල බොහෝ දිනෙකුගේ වැඩි අවධානයට කතාබහට ලක්වන මාතෘකා කිහිපයක්ම තිබෙනවා ඔබතුමාගෙන් විමසා ගන්නට. විශේෂයෙන්ම මේ බදු වංචා ගැන කතාබහට ලක්වන කාලයක් වෙලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ විවිධාන පනත් තිබෙනවා. විවිධ වූ කාලවලට මේ දේවල් වෙනස් වුණා. නමුත් මොනතරම් අනපනත් නීති තිබුණත් අපේ රටේ වංචාව දූෂණය කියන දෙයට තිත තබන්නට යම් තනමකින් හෝ වළක්වා ගන්නට අවම කරගන්නට තවමත් මං හිතන්නේ ප්‍රමාණවත් වූ හැකියාවක් ලැබිලා තියෙනවා කියලා අපි කාටවත් කියන්නට හැකියාවක් නැහැ. මෙන්න මේ සිදුවීම් එක්කම අපිට මේ දවස්වල ආසන්නතවම අහන්නට දකින්නට ලැබෙන සිද්ධිය තමයි බොහොම වැඩිම චෝදනාවක් ලැබෙන සිද්ධියක් තමයි මේ නව සීනි බද්දත් එක්ක සිදු වෙලා තියෙනවා කියන වංචා සිද්ධිය. ඔබතුමාගෙන් මම මුලින්ම අහන්න සූදානම් වෙනවා මොකක්ද මේ කතාව? ශත 25 බද්ද එක පාරටම කොහොමද රුපියල් 50ක් දක්වා ඉහළ ගියේ? ඔව් ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධව අපි කල්පනා කරලා බලද්දී මේ බදු ගැන කල්පනා කරද්දී විශේෂයෙන්ම මේ සීනි බද්ද ගැන සමාජයේ විශාල කතාබහක් එහෙම නැත්නම් විශාල වශයෙන් රටේ ජනතාව බලාගෙන හිටපු කාරණයක්. මොකද අපි එහෙම කියන්නේ මේ මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ රුපියල් 50 බද්ද 725 බවට පත් කෙරුවා. මේ තුළ විශාල වශයෙන් රටේ කතිකාවක් පැවතුණා. මේ බදු වෙනස් කිරීම තුළින් විවිධ පාර්ශ්වයන්ට මේ හරහා විශාල ප්‍රතිලාභ එහෙම නැත්නම් විශාල වාසි සාගත තත්ත්වයක් පත් වුණයි කියන එක. ඒ වගේම අද මේ අවුරුදු 3කට පස්සේ මේ බද්ද නැවත 725 ඉඳලා රුපියල් 50 දක්වා වැඩි කරද්දිත් නැවත මේ රටේ කතා බහක පත් වෙනවා. මේ තුළින් නැවත කිසියම් පාර්ශ්වයකට මේකේ වෙනම ප්‍රතිලාභ එහෙම නැත්නම් වෙන වාසියක් ලැබුණාද කියලා. මං හිතන්නේ පළවෙනිම අපි නිවැරදි කරගත යුතු දෙයක් තමයි මුදල් අමාත්‍යාංශයේ මේ දවස්වල විශේෂයෙන්ම බදු සම්බන්ධව විශාල බදු ප්‍රතිපත්ති වෙනස් කරගෙන එහෙම නැත්නම් බදු ආදායම් වැඩි කරගෙන ඉන්න කාලයක්. මොකද පහුගිය ආර්ථික අවපාද එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්නයත් එක්ක මෙරටේ ආදායම් වැඩි කරගන්න විශාල පියවරල් ගන්නාවක් මුදල් අමාත්‍යාංශය ගත්තා. ඒකේ මේ මෑතකදීම සිදු වුණ එක තමයි තවත් බදු කීපයක් සමග මේ 725 බද්ද නැවත රුපියල් 50ක් දක්වා වැඩි කිරීම. මේ තුළදී මුදල් අමාත්‍යාංශයේ බලාපොරොත්තු වුණේ රුපියල් 50ක් බදු ලබා දීම තුළින් විශාල බදු ආදායමක් රටට ඇති වෙනවා. ඒ වගේම තමයි අපි කවමදාක්වත් මේ 725ක බද්දක් සීනි සඳහා දිගටම පවත්වාගෙන ගිහිලා තිබ්බේ නැහැ. එතකොට මොකද හේතුව? අපි පහුගිය කාලවල දිහා බලපුවම සාමාන්‍ය රුපියල් 25 30 35 40 එවැනි රුපියල් 50 වැනි බදු ප්‍රමාණයක් සීනි සඳහා අපි නිතරම අය කිරීම ලැබුවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ 725න් පස්සේ කිසිම පුද්ගලයෙක් මේ සම්බන්ධව අත තියන්න අකමැති වුණා. මේක නැවතත් මේ බදු පැමිණීම බදු පැනවුවොත් මේ ප්‍රශ්නේ දෝෂාරෝපණය එයි කියන එක. ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් නිලධාරී මට්ටමින් මේකට විශාල වශයෙන් ඇත්තටම බය වුණා. ඒ කෙසේ වෙතත් මං හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ මේ තීන්දුව ගන්න තිබ්බේ මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා. මොකද 725ක බද්දකින් කවදාක්වත් අපේ මේ සීනි වගේ දේවල් වලට අපිට ඒ ආදායම ලබා ගන්න බෑ. ඒසම මං හිතන්නේ මේ බදු වැඩි කිරීමත් එක්ක නැවත මේ සම්බන්ධව කතිකාවක් ආවා. මං හිතන්නේ ඒ වෙනකොටත් ඒ කතා කතිකාව ආවේ ඒ වෙනකොටත් නැව් ටොන් 8000ක නැවක්
ඒ දවස් කීපයකට ඉස්සෙල්ලා 725ක බද්දට නිදහස් කරගෙන තිබ්බ නිසා මම බාධා කිරීමක් කරන ඔබතුමාට දැන් කොහොමද මේ බදු වගයන් තීරණය කිරීම සිදුවන්නේ සහ ඒ කාල රාමු අපි මේ බද්ද වැඩි කරන්නේ මෙන්න මේ කාලයේදී කියලා කොහොමද මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ සම්පූර්ණ මේ සඳහා වගකීම තියෙන මුදල් අමාත්‍යාංශයට නමුත් මුදල් අමාත්‍යාංශය සමහර වෙලාවට මේ සීනි වගේ බදු එහා මෙහා කරන වෙලාවල් තියෙනවා සමහර දේශීය කර්මාන්ත විශේෂයෙන්ම සීනි නිෂ්පාදනය කරන සමාගම් AI නිෂ්පාදනය වැඩි වෙන කාලේ දේශීය වශයෙන් එළියෙන් එන සීනි සඳහා විශාල වශයෙන් බදු පනවලා දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඒක අපි විශේෂයෙන්ම සීනි සඳහා අල ලුණු සඳහා ඒ අනෙකුත් දේශීය නිෂ්පාදන රැකගන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ ආදායම වැඩි කර ගැනීම සඳහාත් මේ බදු පනවන අවස්ථා තියෙන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි කතා කරද්දී සීනි කියන්නේ අපි හැමදාම දවස් 365 දවසේම සීනි අනනය කිරීම සිදු වෙනවා. එතකොට මේ තුල කොයි වෙලේ හෝ බද්දක් අපි අතුල් කරනවා නම් මේ වාසිය ඒ ඉන්න ආනයනය කරනට ලැබෙනවමයි. මොකද හේතුව කොයි වෙලේවත් සීනි ආනයනය කරන්න නැතුව තියාගන්න නෑ හැම මාසෙම. ඒ වගේම සාමාන්‍ය මෙරටේ සීනි ටෝන් 40,000ක් 45,000ක් හැම වෙලේම තොග වශයෙන් තියාගන්නවා මේ ආනයනය කරුවෝ. මොකද ඒක තමයි ඒගොල්ලන්ට මාසිකට අපිට අවශ්‍ය වෙන සීනි ප්‍රමාණය. නිසා කොයි වෙලේ හෝ බද්දක් දැම්මොත් මේ තියෙන වාසිය ඒ අයට ලැබෙනවමයි. ඉතින් ඒ නිසා තමයි අපි ඊටත් එහා ගිහිල්ලා පාරිභෝගික අධිකාරිය හරහා ඒ 725ට ආනයනය කරපු ඒ සීලි සඳහා වෙනම උපරිම සිල්ලර මිලක් නියම කරලා. ඒකෙන් වෙන්නේ අර රුපියල් 50ක බද්දට ගේන සීනි වලට නෙමෙයි මේ මේක පාරිභෝගිකයන් ලබා දෙද්දී අර 725 ලබා දෙන ඒ සහනය පාරිභෝගිකයන් ලබා දෙන්න තමයි උපරිම සිල්ලර මිලක් මේ වෙලේ කරනකොට අපි ලබා දීලා තියෙන්නේ. එතකොට මේක අපි අපිට වැඩි කල් අරයන්න බෑ. මොකද මේ අපි ළඟ තියෙන සීනි තොගේ ඉවර වෙද්දී නැවත අපිට සීනි ආනයනය කිරීම සිදු කරන්න වෙනවා. එතකොට ඒ අලුත් සීනි වලට අනිවාර්ය රුපියල් 50යි බද්ද ලැබෙන්නේ අනිවාර්ය ආය කරනවා. ඒ තුල යම් සීනි මිල ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ නිසා මම හිතන්නේ රජයක් විදියට කරන්න පුළුවන් උපරිමයේ දේ කරා බදු ලබා ගන්න ප්‍රතිපත්තිය අනුව බදු ලබා ගන්නත් පාරිභෝගිකයට ඒකේ යම් විශාල බරක් පැටවෙන එක යම් තාක් දුරට අඩු කරගන්න කටයුතු කරන එක මේ අවස්ථාවේ සිදු වෙන්නේ. හොඳයි ඔබතුමා පැහැදිලි කරන ආකාරයට බද්දක් දැම්මත් අයින් කරත් මේක සිදු වෙන්න පුළුවන් කියලා තමයි ඔබතුමා පැහැදිලි කරන්නේ. නමුත් මෙතන සලසුම් සහගත ලෙස ආදායමක් ඉපෙව්වා කියලා එහෙම පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැද? අනිවාර්යයෙන්ම රටේ පාරිභෝගිකයෙකුට හෝ එහෙම නැත්නම් රටේ තවත් සංවිධානයකට අවශ්‍යතාවයක් තියෙනවා. මේ තුලින් යම් අකටයුත්තක් එහෙම නැත්නම් යම් අක්‍රමිතතාවයක් සිදු වෙනවා තියෙනවා කියන එක ඕන තැනකට ගිහලා පැමිණිලි කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඒකන පරීක්ෂණය කරන්න අවස්ථාවකුත් තියෙනවා. මම හිතන්නේ ඒ අවස්ථාව සියලු දෙනාට විවෘතයි. හැබැයි මේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධව අල සඳහා ලුණු සඳහා පරිප්පු සඳහා ඕනම වෙලාවක අපි බදු වැඩි කිරීමක් සහ බදු අඩු කිරීමක් වුණොත් ඒ අවස්ථාවේ තියෙන තොගේ සඳහා මේ දේම බලපානවා. හැබැයි මේ එකම ප්‍රශ්නේ තියෙන්නේ සීනි සඳහා මේක කරපු ගමන් මුළු ජනමාධ්‍ය ආයතන ඒ වගේම රටේ ජනතාව ඒ වගේම දේශපාලන පක්ෂ මේ සඳහා විශාල උනන්දුවක් එහෙම නැත්නම් විශාල ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා. මේක තමයි මේ සීනි සඳහා තියෙන විශාල ප්‍රචාරණ තත්ත්වයක් තියෙනවා. සීනි බදු අයින් කිරීම සහ සීනි බදු නැවත පැනවීම මම හිතන්නේ පරණ අර නරක මේ අත්දැකීමක් රටේ ජනතාවට තියෙන නිසා මේ සම්බන්ධව නිතරම කතා කරනවා. හොඳයි. සීනි සම්බන්ධව නරක අත්දැකීමක් අපිට තිබෙන නිසා වෙන්නේ නැති මේ පිළිබඳව අපි දිගින් දිගටම කතා කරන්නේ. දැන් මේදී විපක්ෂය ඇතුළු කණ්ඩායම් චෝදනා කරන්නේ සීනි බදු වංචාවක් මේ හරහා සිද්ධ වෙලා තියෙනවා කියලා. මෙතෙන්දී අපි චෝදනාවක් එල්ල කරනවා නම් ඒ චෝදනාව එල්ල කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. අනිවාර්යයෙන් මුදල් අමාත්‍යාංශය විසින් තමයි මේ සම්බන්ධව සම්පූර්ණ බලය අයිතිය තියෙන්නේ. මොකද හේතුව බදු සම්බන්ධව සම්පූර්ණ 100%ක් මේ බදු සම්බන්ධව සම්පූර්ණ 100%ක් වගකීම සහ කාර්යය කරන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව රටේ ජනතාවට යම් සැකයක් එහෙම නැත්නම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයෙන් අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම එකකට අපි බැඳිලා ඉන්න ඕන යම් දෙයකට අපිට උත්තරයක් තියෙනවා. අපි හරි දේ කරලා තියෙනවා නම්
hari tiga dua orang tiennya mana, api aniwara bayi benda dia agaknya, sambandu ini radari, utara dengen puluang, wisaya yang parlimen itu kami tu ganna waktu ini, parlimen itu tu dia ini apa, ini tanggul itu, ini agen prasthan dengen puluang, ini sambandu ya itu utara dengen laba dengen puluang. Ikan ini haraha, jangan dipati tu manta chodna wa kelleveno. Jangan dipati tu manta chodna wa kelleveno, kita dah mem, kita dah mami hani, mukadu padanam mesan dah. Cuaca lah, elok kerana lagi ni kan. Itu orang dengan orang mama kiu agi, sihir kiu badu anca awa. Tawa muka kali kiu tawa dia. Kiu agi, api hamadis sama, ekatnya lagu ini netu. Dan ini mana tengah api dengan ayah sihir kena kata kerana badu agen kata kerana. Ini muka he itu ekat anca awa berbuat tino lagi ni kan. Sebab aniwarim padanam mak tino nang, ini padanam itu. Aniwar emm utara sampai anda puluang ini orang silu amatnya sendiri dari ini. Muka janadi peti beraya badu sambandu wakaki emm baragat tet mewa sambandu mula ke katu itu kerana silu di lana nila dari. Dulu mei rata ya ada emm beri kerajaan emm nanti mei rata badu aluteng anuana dene badu beri kerim badu adu kerim mei silu de. Ekor amat tu lekuk dia kerana ne, ni nazar ini udah rawat apa sih esanda, anu mesti la badi mak, jangan di pertama, hoi adal, visi barah mesti tuma sih tu kerana. Dan meten di me, ana ini karuan tora ageni me krama bede samband dene ut bohode ni kena, wibin wibin bede bahaya, neh kena kata apa, kuhu mad me kriya beli sih. Ana ini karu karu tora ger ne, me rade ni dahas, wilanda kramya tiene, me ana ini karu taman tu bandu gen, orna badu gen nana. Enak tanggil nana tu inno, ego lada dawas dahaging gain lono, dawas dahaging gino, dawas panahaging gain lono, dawas panahaging gino, gain natu min lah tar la biar pariwahana ngi erat puluan. Mereka tu kisima tora gani makpat, me sambandu api kisima katutta madihat tu ne, he tu me ayat ayat biar pare, ayat hemat dama ay biar pare ni lala inno nang. Mee api mee betul mee lama mee wagi kerana rakia wagi ya agit sama ane deh tamai senior ane ni kirim kerana, terus mee senior ane ni kirim kerat di, api mee badu dah ane bela anu, esam bandu wasi awas tertol, itu ini puluang, di ekat tamai dengan api kata kerana, jeng samahara bela wata, ane ni kirim kerat di, mee weni tatkah tulah, wicara ane ni kirim pramana beri bunut. Eh, gana prasnya ketiwinya mana orang makin ikut. An eva agila, tama eva prasnya ketiwin. Honda eva kita tama deng. Berbeza bu bahan desa dah pahlan milak etikiri masambadin pahugi dawas sulak katauna. Etikam ahana dakan lembu deh tama mede etter masar takuna adikin katau. Mekat kalin oye bitter milak gana beri bashin katauna. Deng ekat pahlan milak etikera samar tenggol pahlan milak te taumat bikin ini nehe kene katau ti buna. Kau mudah mekrame sar takai deh mukad deh menurut deh nata. Pahlan mekrame ya kian biurutte beri deh pola tulai sar takam mekrame ya nemi. Namun tapi itu beri mawas sahaja kehidupan kita, tapi itu panen kelakar itu, loh, hakim itu tadi atau le, tapi itu yang mekala yang niyamannya kehidupan itu yang panen yang sendah, panen mila kapi pahwicikarno. Namun aduh dia balapuah me, tapi itu bahan le dasgalna tibat, aduh dia api panen mila jalan tiennye, me iye perada pun sini valtat, sahal valtat pamanai. Itu kita betul betul apa orang bintar perasaan di api saman yang api ini perasaan ini arti ke perasaan hati ini istilah bintar hati berupiah dolah agar pahlawan kita lagi mila kita ini pasti ini arti ke perasaan tidak villa ini bagaimana nisbahnya kadaya betul amudra juga ini latar gengangan beru ini silu karena teka bintar rupiah hatali yang hatali sepada panahada panas pada hatar hatar pada mereka kan dia terus mama ini benda mati aja barangan ni lah. Bitternya sih berupiah 40 dengan 40 bahagian mereka masa hayak pahak kayak kedua rupiah hatta bahagian negang dia. Tuhan mata teruna meyaya, khususnya manispadanya adui mata matur, besar laba tiaga no. Ewa game, toga sanggawa ganim sah, nikut kirim pelonder pastinya tiaga. Sal digin digin mas sakaccha keluar, eh sakaccha pratipale adui matulah. Mata hituna mata orang kah matibba mesanda pahl milad dan. Tapi pahlawan milik tulen sampunah bisu malah binne, me adu bitter permainan kau hegal rating gain, nona gelala puru anu. Ini sah tamai bitter anah nekaran lah api katu tu kere. Adavet di api ekka dawasat satu sara bitter million ya, api seru rata pura api beda harim karno. Tapi mama api viswas karane, ala pahlawan milah tulen ma api bisu takan berugiya. Anak ini kirim tuling, apitnya yang permainan kan, pahlawan kerajaan pun bangun. Nah, ini sah tamai
සාමාන්‍ය ජනතාවට සතුසහරා බිත්තරයක් රුපියල් 35ට ගන්නත් අනිකුත් අයගේ දේශීය බිත්තර රුපියල් 48කට 45කට තත්ත්වයක තියාගන්න හැකියාව ලැබුණේ. අපි ඒ කෙසේ වෙතත් අවසානයේ අපිට බලන්න වෙනවා මෙරට නිෂ්පාදකය ආරක්ෂා කරගන්නත් අපිට වෙනවා. ඒ නිසා අපිට හැමදාම ආනයනය කිරීම කරන්න බෑ. අපි ආනයනය කරපු පටන් ගත්ත නිසා තමයි අපි අර පාලන මිල අයින් කරා. ඒක දැන් වෙළඳපොළ සමතුලිතතාවයක් එනවා ඉල්ලුම සැපයුම අනුව. ඒ නිසා අපි අර පාලන මිලෙන් අයින් වුණා. එතකොට ඒ වගේ පාලන මිලක් කියන්නේ සියලු දේට විසඳුම නෙමෙයි. අඩුපාඩුවක් වුණොත් ඒක රටින් අනිවාර්යයෙන්ම ගෙනල්ලා ඒක සමතුලිතතාවයට පත් කරගන්න වෙනවා. බිත්තර සම්බන්ධ ඔය වගේම ප්‍රශ්නයක් කුකුල් මස් සම්බන්ධිනුත් ආවා. දැන් ඒ ප්‍රශ්නේ යම් තාක් දුරකට නිරාකරණය වෙලා කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඔව් අනිවාර්යයෙන්ම. මොකද හේතුව රුපියල් 1600 1650 කුකුල් මස් කිලෝ එකක් ඉහළ ගියා. ඒක මම එයාට සාකච්ඡා කරලා පුළුවන් තරම් මගේ අදහස් තිබ්බේ රුපියල් 950කටවත් මේ කුකුල් මස් කිලෝ එකක් ලබා දෙන්න ඕන කියලා එක. හැබැයි අවසානයේදී 1150කට 1200කට වගේ මිලකට රුපියල් 400ක් විතර අඩු කරගන්න හැකියාව ලැබුණා. හැබැයි මම එයාට එකක් කියලා දෙනවා, මෙතනින් එහා රුපියල් 50ක් හරි වැඩි කරුවොත් අනිවාර්යයෙන්ම ආනයනය කිරීම සිදු කරනවා. හේතුව මට පිළිගන්න පුළුවන් කරුණු කාරණා විතරයි මට ඒක පිළිගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම කියලා තියෙන්නේ මෙතනින් එහානම් මිල ඉහළ යන්න බෑ. එහෙම වුණොත් නැවත ආනයනය කිරීම සිදු කරලා හරි රටේ ජනතාවට අඩුවට ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අපි පුළුවන් තරම් මාස ගාණක් ඔබතුමීලා දකින්න ඇති පුළුවන් තරම් සාකච්ඡා කරලා එයාට අවස්ථාව ලබා දෙනවා. ඒ අවස්ථාවෙන් එහාට ගියොත් එහෙම අනිවාර්යයෙන් ආනයනය කිරීම සිදු කරනවා. ඒ වගේම ඉදිරියේදී එන්නේ උත්සව සමයක්. ඔබතුමාලගේ අමාත්‍යාංශය හරහා ජනතාවට සෑහෙන ජීවන බරක් එක්ක සටන් කරනවා මේ කාලේ. ආර්ථික ඉතාමත් අමාරු සමයක අපි හැමෝම ගෙවන්නේ. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා මේ ඉදිරියට එන්නට නියමිත උත්සව සමය යමාකාරයක සහනයක් මේ රටේ මහ ජනතාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඔව් පළවෙනිම අපි කියනවා අපි අවුරුදු එකහමාරකට ඉතර ඉස්සෙල්ලා අපි සියලු දෙනාට මතකයි මේ රටේ විශාල වශයෙන් බලපාපු ප්‍රශ්න තුනක් තිබුණා. පළවෙනි ප්‍රශ්නේ තමයි බලශක්ති ප්‍රශ්නේ. බලශක්ති ප්‍රශ්නයත් එක්ක මේ රටට අවශ්‍ය කරන තෙල් ටික, මේ රටට අවශ්‍ය කරන ගෑස් ටික, මේ රටේ අවශ්‍ය කරන විදුලිය ලබා දීම පිළිබඳ විශාල ගැටුවක් මේ රටට තිබ්බා. ඊළඟට මේ රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ඖෂධ පිළිබඳ ප්‍රශ්නේ මොකද්ද? අපි වැඩි වශයෙන් ඖෂධ ආනයනය කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම තුළ රටේ සෞඛ්‍ය අංශයේ විශාල වශයෙන් කඩා වැටීමට සිදු වෙනවා. ඊළඟ තුන්වෙනි අර්බුදය තමයි ආහාර අර්බුදය. ආහාර අර්බුදයේ සම්බන්ධවදී විශාල වශයෙන් අපිට බලපෑපු දෙයක් තමයි අපි ඒ රජයේ වෙලාවේ ජනාධිපතිතුමා ගෙන ගිය පෝර ප්‍රතිපත්තිය සහ ඩොලර් මදිකම නිසා ආනයනය කරන්න ආහාර ආනයනය කිරීමේදී තිබ්බ අඩුපාඩු. එතකොට ඒ අවස්ථාවේ ආහාර ප්‍රශ්නයත් විශාල වශයෙන් ආවා. ඒ නිසා තමයි අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශාල වශයෙන් අවධානය යොමු කරේ. එතකොට දැන් අද වෙද්දී ආහාර පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ආහාර ආනයනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ආහාර ආනයනය කරන්න තියෙන අවශ්‍ය කරන ඩොලර් පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ආහාර තිබ්බට මේ මිලකට අපිට ගන්න පුළුවන්ද? අපේ තියෙන ආදායමට මේ බඩු මිල ගැළපෙනවද කියන එක තියෙනවා. මම පිළිගන්නවා අපේ තියෙන ආදායමට මේ බඩු මිල ගැළපෙන්නේ නැහැ. මොකද හේතුව අපි 2019 වෙද්දී අපේ රටේ තිබ්බ බඩු මිලට වැඩිය ගිය අවුරුද්දකට විතර ඉස්සෙල්ල වෙද්දී 300කින් 350කින් බඩු මිල ඉහළ ගියා. අපි උදාහරණයක් ගත්තොත් අපි ආල් කිලෝ එක රුපියල් 75ට 80ට තිබ්බා. ඒක අද වෙද්දී රුපියල් 200ක් 220ක් වෙලා තියෙනවා. ඒ වගේම පාම් පිටි කිලෝ රුපියල් 85කට 90කට තිබ්බා. අද වෙද්දී 200 225කට ගිහිලා තියෙනවා. එතකොට හැබැයි මේ දෙකම අපි ගත්තොත් ගිය අවුරුද්දේ වෙද්දී මේක පාම් පිටි කිලෝ රුපියල් 435යි 450යි. හැබැයි අපි අද වෙද්දී ඒකෙන් භාගයට ගෙනලා තියෙනවා. අපු 2019 වෙද්දී මේකෙන් භාගයකට තමයි තියෙන්නේ. ඒතර කෙසේ වෙතත් අපි 2019 වෙද්දී තිබ්බ බහන්න මිලට වැඩිය අපේ මිල අද බහන්න මිල වැඩි වීමක් තියෙනවා. ඒතර ඒ තුල කවුරු මොනා කිව්වත් රටේ ජනතාවට තියෙන ආදායමත් එක්ක මේ බඩු මිල වැඩි වීමක් තියෙනවා. ඒතර මේකෙදී අපි හැබැයි සියලු දෙනාට පිළිගන්න පුළුවන් අපි දේවල් අපි කරලා තියෙනවා. මොකද හේතුව විශේෂයෙන්ම අපි මේ රජය ජනාධිපතිතුමා මේ කැබිනට් මණ්ඩලයේ පත් වෙද්දී අපේ තමයි ලෝකෙ තිබ්බ අමාරුම ආර්ථිකය වල තිබ්බ තත්ත්ව වලින් ඉහළම මේ
සාධක පෙන්නුම් කරපු රට. ඒ කියන්නේ උද්දමනීය ලෝකයේ තියෙන ඉහළම උද්දමනය තියෙනවා. ඒ වගේම ආහාර උද්දමනය ලෝකේ වැඩිම ආහාර උද්දමනය තියෙන රටක් බවට පත් වුණා. විශේෂයෙන්ම බැංකු පොලිය මේ රටේ විශාලම බැංකු පොලියක් තියෙන රටක් බවට පත් වුණා. මේ සියලු දේ අද අපි අනිත් පැත්තට ගෙනල්ලා තියෙනවා. ඒ උද්දමන වේගය 90% විතර තිබ්බ උද්දමන ආහාර උද්දමනය අද අපි ඍණ 5.2% දත්තා අඩු කරගන්න හැකියාව තියෙනවා. මේකෙදී අපි කියන්නේ බඩු මිල අඩුවීම නෙමෙයි බඩු මිල අඩුවීමේ වේගය තමයි මේ අපි ඍණ 5.2% ඒ කියන්නේ දැන් වැඩි වෙන්නේ නැහැ වැඩි වීමේ වේගය අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒ තුල අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ වගේම උද්දමනය අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා තනි ඉලක්කමට 3%කට 2%කට ඉතර. ඒක අපි බලාපොරොත්තු වෙන දෙසැම්බර්ෙදී 9%කට ගේන්න එක ඉලක්කමට හැබැයි ඊටත් එළිය පල්ලෙහාට අපිට ගිනත. වගේම බැංකු පොලිය 30%ක 32%කට ගිය බැංකු පොලිය නැවත 14%කට පත් වෙලා තියෙනවා. ඒතකොට අපි මේකෙදී බලාපොරොත්තු වෙන්නේ අපි මේ ඉලක්කම් කොහොම කිව්වත් මිනිස්සු රටේ ජනතාවට ඕන ඉලක්කම නෙමෙයි මේකේ ප්‍රතිලාභය. ඒතකොට මේ ප්‍රතිලාභය කොහොමද අපි ලබා දෙන්නේ කියන වැඩ පිළිවෙල තමයි දැන් අපි කරගෙන යන්නේ. මං හිතන්නේ පළවෙනිම අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. ඒ වගේම නිෂ්පාදන වියදම අඩු කරගන්න ඕන. ඒතකොට මේ සඳහාත් අපිට විචාර බලපෑමක් තියෙනවා. ලයිට් බිල වැඩිවීම, ඉන්ධන මිල වැඩිවීම, ඒ හරහා ප්‍රවාහන ගාස්තු වැඩිවීම කාරණා ගානක් තියෙනවා. ඒතකොට අපිට මේකටත් විසඳුම් ලබා දෙන වැඩ පිළිවෙල මේ අයවැයදී ලබා දුන්නොත් මං හිතනවා ඊළඟ මාස කීපය තුළ අපිට පුළුවන් වෙයි රටේ ජනතාවට ඔබතුමිය හවු විදිහට රටේ ජනතාවට යම් සහනයක් දෙන්න ලබා දෙන වැඩ පුළුවන්. හැබැයි මගේ දෙසැම්බර්ෙදී මම බලාපොරොත්තු වෙන උත්සව සමයේදී මේ බහන්න මිල වැඩි නොවි මේ තත්ත්වයේ හෝ මීටරි යම් ප්‍රමාණයක අඩුවීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඉදිරි අයවැය තුලින් පාරිභෝගිකයින්ට මොන වගේ සහනයක් ලැබෙයිද කියලා දැන්ම කියන්නට හැකියාවක් නැහැ කියන එක. නෑ පුළුවන්. මොකද හේතුව පාරිභෝගිකයට නෙමෙයි. අපේ රටේ අපිට පළවෙනි දේ අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාවගේ ආදායම වැඩි කිරීම. අපි කොයි වෙලාවෙත් අපි හිතනවා නම් මේ බහන්න මිල හැමදාම අඩු කරගන්න පුළුවන්. ඒ නිසා පඩි වැඩි කරගන්න ඕනේ නැහැ කියන එක වැරදි. කොයි වෙලාවෙත් බහන්න මිල තිබ්බට වැඩිය අඩු වෙන්නේ නැහැ. ඒසැ හැමදාම ඕනම දෙයක් අපි දන්නවා 1965 ඉඳලා දෙයක් තමයි හැමදාම මේ තිබ්බ බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. බඩු මිල අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ සඳහා ඇතුල් කරන දේවල් ටික අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම තියෙනවා. ඒ වගේම විදුලි බිල වැඩිවීම තියෙනවා. ප්‍රවාහන ගාස්තු වල මිල තියෙනවා. ඒ වගේම ලෝකෙන් ඉඳලා මෙහෙට එද්දී ඒ නැව් ගාස්තු වැඩි වෙනවා. ඒ තුළ අනිවාර්යයෙන්ම බහන්ඩ මිල වැඩි වෙනවා. එතකොට මිනිස්සුගේ පඩි නලී වැඩි වෙනවා. මේ සියලු දේ ගත්තම බහන්ඩ මිල වැඩි වෙනවා. හැබැයි අපි කරන්න ඕන බහන්ඩ මිල වැඩි වීමට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන වැඩ පිළිවෙලක් කරනවා. රජයේ සේවකයන්ගේ නම් පඩි වැඩි වීමක්, පෞද්ගලික සේවකයන්ගේ නම් පඩි වැඩි වීමක්, දේශීය කුඩා නිෂ්පාදකයා සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාගේ ආදායම වැඩි වීමක්, ඒ සියලු දේ වුණොත් විතරයි මේ රටේ ජනතාවට බඩු මිල ප්‍රශ්නයක් නොවෙන්නේ. එතකන් අපිට වෙන්නේ කුකුල් මස් කිලෝ එක රුපියල් 50කින් වැඩි වුණාම බිත්තරයක් රුපියල් 2කින් 5කින් වැඩි වුණාම ඒක ජාතික ප්‍රශ්නයක් කියලා ඒක ප්‍රධාන ප්‍රවෘත්ති වලට බලපත් වෙනවා. ඒ කියන්නේ අපිට දරා ගන්න බැරි එක අර මිල ලොකු ප්‍රශ්නයක් ඉදිරිය රට තුළ තියෙනවා. නමුත් දියුණු රටක Tamanට ආදායම තියෙන නිසා ඒ බඩු මිල මෙහෙම වැඩි වුණායි කියලා එයාට ඒක බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ වැඩි යන කොටසක් මේ ආහාර මිල එයාට පොඩි වෙනස් වුණත් ඒක දැනෙනවා. එයාගේ ආදායම වෙනස් වෙන්නේ නැති හන්ද. මම හිතන්නේ අපේ වගේ රටවල් දියුණු වෙමින් පවතින රටක් නිසා අපිට මේ දේවල් දැනෙන ප්‍රමාණය වැඩි. රාජ්‍ය සේවකයෝ කියන්නේ ඔවුන්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩි කරන්න කියලා. ඒ විදිහට ඉදිරි ආයවැයෙන් ඔවුන්ගේ වැටුප වැඩි කරොත් කර්මාන්තකරුවන්ට ඒ වගේම නිෂ්පාදකීන්ට ඒ වැඩිවීම කොයි ආකාරයෙන් බලපායිද? ඒක තමයි මම කිව්වේ. දැන් අපි මේ සියලු දේ ඉරණනම් අපිට අනිවාර්යයෙන්ම බහන්ඩ මිලත් වැඩි වෙන්න ඕනේ. එතකොට ඒ තුල අපි ඒ වැඩ පිළිවෙල තුල මේ අයවැය තුල තියෙනවා ආදායම් වැඩි කරගන්න වැඩ පිළිවෙලක්. ඒ කියන්නේ ආදායම් වැඩි කරගන්න නිෂ්පාදකයාගේ ආදායම් වැඩි වෙන්න ඕන. මේ සියලු දේට අපි උත්තර දෙන්න ඕන. මොකද හේතුව අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ණය අපි බැංකු ණයක් වුණත් අපි ගද්දි අර මං කිව්වගේ 30%ට 35%ට තිබ්බ බැංකු ණය අඩු වෙනවා නම් ඒක නිෂ්පාදකයෙක් තියෙන නිෂ්පාදකයට යම් සහනයක් ලැබෙනවා. ඒ වගේ අපි පුළුවන් තරම් සහන දුන්නොත් පමණයි මේ නිෂ්පාදකයාගෙන් මේකට ඒගොල්ලන්ට වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම කියලා අපිට අනිවාර්යයෙන්ම මේ පඩි වැඩි කිරීම සිදු කරන්න ඕනේ කියන එක අපි දැන් මාස 5ක් ඉතින් ඉඳලා
අපි රජයක් විදිහට අවධානය යොමු කළා තමයි මේ අයවැයට මේක යෝජනා ඉදිරිපත් කළේ. එතකොට මොකද හේතුව එහෙම නැතුව කවදාකවත් මේ ආදායම රටේ මිනිස්සුන්ට මේ බඩු මිලත් සහ එයාලගේ අනිකුත් දේවල් අනිකුත් සෑම ශේෂ්ත්‍රයකම විශාල මිල වැඩිවීමක් එහෙම නැත්නම් ඒ තත්ත්වය තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අපි මේ රටගෙන සියලු අමුද්‍රව්‍ය සියලු දේ අපි ආනයනය කරන්න පිට රටින් ගේන දේවල් වලට අපි ඒ කාලේ ගෙවෙ ඩොලර් 170 ඩොලර් එකට 130යි 140 ඊට පස්සේ ඔන්න 203 විතර ගියා. අද අපි ඒකට ගේනවා 328ක්. අනිවාර්යයෙන්ම බහන්න මිල වැඩි වෙන්න එපා. එතකොට අපි ඒ කාලේ ඩීසල් ලීටරේ රුපියල් 100 105 තිබ්බෙක රුපියල් 353ක් හරි 335ක් හරි වගේ ගානකට ගියාම අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු වැඩි වෙන්න එපා. මේකේ යම් ප්‍රමාණයක් ඒක. හැබැයි මේක ලෝක වෙළඳ පොලේත් ඒ තත්ත්වෙට ඉන්න තියෙනවා. ලෝකේ විශාලම ආර්ථික තියෙන රටවලත් මේක ඇති වෙලා තියෙනවා. එතකොට ඒ අයගෙත් විශාල වශයෙන් බහන්න මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාම අනිවාර්යයෙන්ම අපි පහුගිය අවුරුද්දක් එකහමාරකදී ලොකුම තියෙන යුද්ධයක් ලෝකෙ තිබ්බා. රුසියානු යුක්‍රේන යුද්ධය විශාල වශයෙන් බලපෑවලා තියෙනවා තෙල් මිල සහ අනිකුත් සියලු දේ. ඒතර ඒකත් එක්ක දැන් අලුත් තව යුද්ධයක්ත් පටන් ගන්න තියෙනවා. ඒ සියලු දේ තත්ත්ව සහ විශාල ආර්ථිකයේ තියෙන ලොකු රටවල් අතර ආර්ථික යුද්ධවල විශාල වශයෙන් තියෙනවා පහුගිය කාලය තුළ. ඒ සියලු දේ අපේ පොඩි රටවලට බලපාන. ඉතින් මේ තුළ තමයි අපිට කලමනාකරණය කරගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ ප්‍රතිඵලද පාරිභෝගිකයල වැඩිලා තියෙනවා දැනලා තියෙනවා. හොඳයි ඔබතුමා කියපු විදියට ලෝකයේ විවිධ වූ වෙනස්කම් ආර්ථික දේශපාලනික සමාජීය වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ යුදමය තත්වයන් නිසා නොසිතූ විරු අන්දමේ දේවල් වලට වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ හැම දෙයක් එකම අපේ රට අපි කොහොමද අපේ රටේ මේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් වේ යුත්තේ? දැන් මම කියන්නේ මේ අදට ගැලපෙන දෙයක් නෙමෙයි, අපි අවුරුදු කිහිපයකට ඉස්සරහට සැලසුම් කළ දැන් මේ තියෙන ලෝකේ වාතාවරණයත් එක්ක මොන වගේ වෙළඳ ප්‍රතිපත්තියකටද ඔබතුමන්ලා අපේ රට අරගෙන යන්න සූදානම් වෙන්නේ? අපිට විශේෂයෙන් වෙළඳ ප්‍රතිපත්තිය කියන්නේ අපිට අපේ අපනයන ප්‍රමාණය වැඩි කරගන්න ඕන. මොකද හේතුව අපේ රටේ පහුගිය අවුරුදු 15ක් 20ක් අපේ වැඩි ප්‍රමුඛතාවය දීලා තියෙන ආනයනය කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි ආනයනය කරලා පරිභෝජනය කරලා අපේ රටේ තියෙන මුදල් ටික එළියට අරින්න තමයි අපි හැම දිනම උනන්දු වෙලා තියෙන්නේ. හැබැයි අපනයනය කරලා මේ රටට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය රටට ගේන්න වැඩි කැමැත්තක් නැහැ. ඉතාමත් සුළු පිරිසක් තමයි මේ සඳහා මැදිහත් වෙලා තියෙන්නේ. ඒතකොට අපි මේක විශේෂයෙන්ම අපි අනිවාර්යයෙන්ම මේ තියෙන පරතරය අපි අඩු කරගන්න ඕන. ඒ කියන්නේ ආනයනය සඳහා යන වියදම අඩු කරලා අපනයනය සඳහා යන වියදම ආදායම වැඩි කරගන්න ඕන. මේක අපි විශාල පරතරයක් වෙනකම්ම අපේ රටේ ආර්ථිකය අපි හැසිරෙවුණා. ඒක තමයි අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපිට අපේ මූලික තියෙන ආදායම් තුනෙන් එකක් තමයි අපනයනේ, එකක් සංචාර කර්මාන්තය, එකක් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. එතකොට අද මේ වෙද්දි අපි කියන්න සතුටුයි සංචාරක ව්‍යාපාරය සහ විදේශ සේවකයන්ගෙන් ලැබෙන මුදල්, ඒ කියන්නේ ප්‍රේෂණ අපි තිබ්බලත් වැඩිය උඩ මට්ටමට මේ අවුරුද්දක් ඇතුළත අපිට ගේන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපනයනයේදී අපිට විශාල බලපෑමක් තියෙනවා. මේ දියුණු රටවල අපි මේ අපනයනය කරන රටවල ආර්ථික බලපෑම නිසා ඒ අයටත් මිලදී ගැනීම හැකියාව අඩුවීම තුළ අපේ අපනයනයම් සීමාව අඩුවීමක් කියනවා. හැබැයි අපි මේ හරහා මේ අපි ගොඩක් දිහා බැලුවොත් අපේ වැඩිම අපනයන සිදුවෙන්නේ ඇඟලුම් කර්මාන්තය වගේ විශාල මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවලින් තමයි මේ අපනයන සිදුවෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය වෙන අපේ රටේ වැඩිම 65%ක් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අපි කොහොමද අපනයන කරුවෙක් බවට පත් කෙරුවොත් විතරයි මේ ආදායම තත්ත්වය වැඩි කරගන්න අපිට හැකියාව නිසා. ඒ නිසා මේ අයවැයේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයව අපනයන කරුවෙක් බවට පත් කරන්න. ඒතොර මේ සඳහා විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ අපි පුළුවන් තරම් ආනයනය පිළිබඳ අපි අවධානය යොමු කරන්න මේ අවුල් නැති බහන්ඩ රටට ගෙනල්ලා අපේ රටේ මුදල් ටික එළියට ගන්න එළියට අරින් නැතුව. ඒ වගේම අපි හැම මේ රටේ තියෙන හැම දෙයක්ම පුළුවන් තරම් එළියට ඇරලා ඒකෙන් යම් ආදායමක් ලබන්න
අපි කටයුතු කරන්න ඕනේ. ඒක කෙරුවේ නැත්නම් කවදාහක්වත් අපිට මේ ප්‍රශ්නේ ගොඩ එන්න බෑ. ඔබතුමා අයවැය ගැනත් කතා කරපු නිසා ඉදිරියේදී අයවැය සම්බන්ධයෙන් ඔබතුමන්ලා යෝජනා මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ජනතාවට සහන ලබා දීම සඳහා ඒ අයවැය හරහා යම් ආකාරයකට ක්‍රියාත්මක නොවුණු පොදු ජන පෙරමුණ විදිහට ඔබතුමන්ලාට ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? නෑ, අනිවාර්යයෙන්ම මේක අපේ මූලිකව අපි රජයක්. රජයේ සියලු අපේ මේ රජය නියෝජනය කරන සියලු පක්ෂවල වගකීමක් තියෙනවා. මේ රජය මේ රටේ මේ ආර්ථිකය හදන වැඩපිළිවෙල තමයි අද අපි පළවෙනි තැන ලබා දීලා තියෙන්නේ. මොකද අපි මේ රට මේ තත්ත්වයට වැටුනේ අපේ ආර්ථිකය කඩා වැටීමයි කියන එක කවුරුත් පිළිගන්නවනේ. එහෙනම් අපේ පළවෙනි තැන තමයි ආර්ථිකය. ඒතකොට ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කරලත් මේ ජනතාවට සහන ලබා දෙන්නත් නෙවෙන. ඒතකොට හැබැයි අපි කොයි වෙලේවත් අපි මෙච්චර රට කඩා වැටෙද්දී අපි කොයි වෙලේවත් රටේ ජනතාවට දිනුණු සහන අඩු කරලා නැහැ. විශේෂයෙන්ම සමෘද්ධිය හරහා, ඒ වගේම වැඩිහිටි දීමනාව හරහා, ඒ වගේ අනිකුත් සෑම දීමනාවක්ම එය අපි ගෙව්වා. ඒතකොට මේ වෙද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ රට බාර ගන්න වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්නේ තියෙන වෙලාවේ අපේ මුළු ආදායමෙන් 80% යන්නේ රජයේ සේවකයන්ට පරි ගෙවන්නත්, ඒ වගේම සමෘද්ධි වැනි ඒවලට යන වියදමක් තුන බිලියන 85ක් 90ක් යනවා. ඒකට බිලියන 90ක් යනවා. ඒතකොට මේක තමයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ. හැබැයි අපි ඒලා මාස 5ක් 6ක් යද්දී අපේ ආදායම තිබ්බ එක අපි 140කින් 50කින් වැඩි කරගත්තා. ඒතකොට ඒ කරගත්තේ අපි මේ විශේෂයෙන්ම අපි අතෑරපු, එහෙම නැත්නම් අපි ලබාගත් ආදායම අතෑරපු දේවල් නැවත අපේ ආදායම් බවට පත් කරලා, විශේෂයෙන්ම බදු සහ අනිකුත් ආදායම් අපි නැවත ආය කරන්න කටයුතු කරුවා. මේකේ ප්‍රතිඵලයක් තමයි අපි පහුගිය කාලෙ වෙද්දී විශාල ශේෂ්ඨ සංඛ්‍යාවකට අපි රජයේ සැපයුම්කරුවන්ට විශාල වශයෙන් මුදල් දෙන්න තිබ්බා. අද වෙනකොට අපි ඒ සෑම ශේෂ්ඨයකම දෙවන්න තිබ්බ මුදල් 80% විතර අපි ඒ සැපයුම්කරුවන්ට ලබා දීලා තියෙනවා. ඒතකොට ඒ නිසා අපිට හැකියාව තිබුණා මේ ආදායම අපි හොඳ දේකට පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ කොහොම කරත් අපිට මේ ආදායම අපිට වැදගත් වෙනවා, අනිවාර්යයෙන්ම මේ රජයේ ආදායම. ඒතකොට ඒ හරහා කොහොමද සහන ලබා දෙන්නේ කියන එක තමයි වෙන්නේ. හැබැයි මේ ගන්න ආදායම සේරම සහන ලබා දෙන්න නෙමෙයි. හැබැයි මේක නැවත ආයෝජනය කරන්න, ආයෝජනය කරලා මේක නැවත ගොඩ ගන්න ඕනේ. ඉතින් ඒක දෙකම මේ අයවැය තුල තියෙනවා. මම නැවත අත ලක්ෂ්‍ය මතු කළ ප්‍රශ්නෙට මායත්මතාවක් ඔබතුමාගෙන් අහන්න සූදානම් වෙනවා. දැන් මේ ඉදිරි අයවැය සම්බන්ධ කාරණාවේදී පොදු ජන පෙරමුණේ පොහුට්ටුවේ ඇතම් සමාජිකයින් මතු කරන දෙයක් තමයි අයවැයේදී ඔවුන්ගේ සහය ලබා දෙනවාද නැද්ද කියන කාරණාව. මොකද ඔබතුමා මේ සම්බන්ධයෙන් දන්නවද? නෑ, අයවැයේදී අනිවාර්යයෙන් ලබා දෙනවා. ඕනම අයවැයක් වෙද්දී දැන් පහුගිය කාලේ අයවැය පටන් ගද්දිම එළියට ඇවිල්ලා අර කිව්වේ පඩි ඉල්ලුවේ පඩි වැඩි වෙනවා කියලා දන්නවා. එතකොට ඒක කරන්න වෙන්නේ ඉතින් පඩි වැඩි වෙන පඩියට අපි ගිහිල්ලා එළියට බැලලා පඩි ඉල්ලුවා කියන එක කියලා වෘත්තීය සමිති මට්ටමින් ඒගොල්ලන්ට එහෙම මේ ඒගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. අයවැයක් කාපුවම ඕනම එක්කෙනෙක් කියනවා විපක්ෂය කියනවා මේ අය නරකයි කියලා, ආණ්ඩු පක්ෂය කියනවා අයවැය හොඳයි කියලා. හැබැයි ආණ්ඩු පක්ෂයේ සමහර අවස්ථාවල විවිධ මත තියෙන අය ඉන්නවා මේකට අපේ ප්‍රතිචාරය කොහොමද ලබා දෙන්නේ කියන එක. ඒ කෙසේ වෙතත් ප්‍රතිචාරය අවසාන ප්‍රතිචාරය වෙන්නේ මේ අයවැය අපි සම්මත කරගන්න. ඒතර මං හිතන්නේ පොදු ජනෙක්සත් පෙරුණ පොහොට්ටුවට කොයි වෙලේවත් මේ අයවැය පරාජය කරන්න උවමනාවක් තියෙනවා කියලා. මොකද හේතුව මේ වගකීම මේ ඡන්ද කොටස මේ ඡන්ද ලබා දුන්නේ එයාටත් යම් වගකීමක් එක්ක. ඒ වගකීම යම් තැනකදී හැලුණත් ඒ යම් බලපෑමක් ආවත් එයාට වගකීමක් තියෙනවා. ඒකේ අවසාන වෙනකන් මේ ආර්ථිකය හදන වැඩසටහන අපිට උදව් කරන්න, එහෙම නැත්නම් මේ වැඩපිළිවෙල එකතු වෙන්න. ඒ නිසා මම හිතන්නේ අයවැයක් පරද්දන්න තත්යකට පොහොට්ටුව කටයුතු කරයි කියලා. නමුත් අදහස් තියෙනවා සියලු දෙනාටම එක එක අදහස් තියෙන්න පුළුවන්.
අදහස් විවිධ නිසා අපි බොහෝ දුරට දකින පොදු ජන පෙරමුණේ මහලේකම්තුමා හිම මේ දවස්වල ජනාධිපතිතුමන්ව නිරන්තරයෙන් චෝදනාවට ලක් කරනවා විවේචනය කරනවා එත්ම ඇතුළු තව කිහිප දෙනෙක් යම් ආකාරයක වෙනස් මත දරන අයනවා නැත්නම් මත ගැටුමක් තියෙනවද මේ දවස්වල පොදු ජන පෙරමුණේ නෑ මත ගැටුමක් නෑ මං කියන්නේ එළියේ ජනමාධ්‍යයට හෝ එළිය අදහස් ප්‍රකාශ කිරීමේදී එයාට ඕන අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා සහ අයිතියක් තියෙනවා දැන් ඒ වගේම තමයි පොදු තීන්දුවක් අරගෙන එක වැඩපිළිවෙළකට යද්දී ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. එහෙමනම් ඒ අය පාර්ලිමේන්තුව තුළ මොකක් හෝ ඡන්දකට විරුද්ධ වීමක් හෝ පනතකට සහයෝග දීමක් හෝ එහෙම පෙන්ණුම් කළා නැහෙනි. ඒ කියන්නේ මතයක් ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. මොකද ඒ මහලේකම් වරයා ඒ පක්ෂක මහලේකම් කෙනෙකුට විචාර වක්කීමක් තියෙනවා. එයාගේ ඒ මන්ත්‍රීවරුන්ගේ තියෙන ගැටළු වලට ඒ අයට වුණ දෙන්න ඕන. ඉතින් ඒ අය ඒ අනුව අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ අදහස් ප්‍රකාශ කිරීම විරුද්ධ වීමක් එහෙම නැත්නම් කඩාවැටීමක් එහෙම නැත්නම් මේක අනිත් පැත්තට පෙරලීමක් කියලා කියන්න බෑ. මොකද ඒ ඕනම මහලේකම්වරයා හෝ ඒ පක්ෂයේ සංවිධායකතුමා හෝ සභාපතිවරයා හෝ සියලු දෙනා ජනාධිපතිතුමත් එක්ක එක වැඩ පිළිවෙලක ඉන්නවා. ඒක සාමාන්‍ය අභ්‍යන්තරය ඇතුළේදී එක වැඩ පිළිවෙලකට ඉන්නවා. ඉතින් නමුත් එළියේ අදහස් ප්‍රකාශ කරද්දී සමහරවිට වෙනස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනම දෙයක එහෙම තමයි. ඒක සාමාන්‍ය දේශපාලනය කරන අයට ඒක අමුතු දෙයක් නෙමෙයි. නමුත් එළියෙන් බලන් ඉන්න අයට මේක ලොකු විද්‍යාවක්. දැන් අද මෙහෙම කිව්වා හෙට ආණ්ඩුව පෙරලෙනවා. හෙට අනිද්දා උදේ තව ආණ්ඩුවකට යන්න වෙනවා. ඡන්දයක් වෙනත් එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් අර ඔබතුමා කියෝ විදිහට ඇත්ත ඇතුලේ එක දෙයක් තියෙන්න පුළුවන් එළියෙන් බලන අයට තව දෙයක් පේන්න පුළුවන් එළියෙන් බලන අයට පේන්න තියෙන දෙයක් තමයි පොදු ජන පෙරමුණ මේ දවස්වල ජනාධිපතිතුමාගෙන් ටිකක් ඈත් වෙන්න උත්සාහ ගන්නවා කියන එක තමයි මම කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඇතුලේ එක එළියෙන් එළිය කියන දේ වෙන වෙන්නේ නැහැ කියන එක තේරෙනවනේ දැන් අවුරුද්දක් එකහමාරක් ඇතුළත ඒතකොට එහෙමනම් ඒ එහෙම වෙන්න එපා එහෙම එකක් නෙමේ ඒ අය අදහස් ප්‍රකාශ කිරීම අපි වැරදියට වටහා ගන්නවා හිත ආණ්ඩුවක් පෙරලෙනවා කියන එක. ඒතන මේ විරුද්ධ වීමක් කියන එක. එහෙම නෙමෙයි. ඒ අයට තියෙන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්, අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, ජනාධිපතිතුමාට ඒවට සහයෝගය දීලා නැවත හදා ගන්න පුළුවන්. මොකද ජනාධිපතිවරයා කියන්නේ දේශපාලඥයෙක්. ඒතකොට එතුමාට මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළට අමතරව එතුමාට කොයි වෙලෙත් දේශපාලනය ඕන. දොර දේශපාලන පක්ෂෝක වැඩ කරන්න ඕන. දේශපාලඥයොත් එක්ක වැඩ කරන්න ඕන. ඉතින් එතුමාට ඒක අලුතෙන් ගණන් ගන්න දෙයක් නෙමෙයි. එතුමා ඒ සියලු දේ ඔය ක්‍රමයේ තුල පරිපාලනය කර ගන්නවා. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි මම නැවතත් අපේ රටේ මේ නිෂ්පාදන ආර්ථිකයක අවශ්‍යතාවය ගැන කතා කරන්න ඔබතුමාගෙන් මම බලාව ගන්නවා. අපි දන්නවා අපේ මේ රට කෘෂි ආර්ථික රටාවක් තියෙන රටක්. නමුත් තාමත් අපිට හැකියාව ලැබිලා නැහැ අපේ රටේ මේ විශේෂයෙන්ම මුං ඇට කව්පි වගේ මේ විවිධාකාර වූ ධාන්‍ය භෝග වගාවන් අපේ රටෙන්ම විතරක් අපිට යැපෙන්න අපිට තවදුරටත් පිටරටවලින් යැපෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඇයි අපිට මේ ආනයන වැඩපිළිවෙල යම්තා දුරකට පාලනය කරලා අපේ රටින් මේ දේවල් පිටරටවලට යවන තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තවමත් අපිට නැත්තේ ඇයි? ඒ පළවෙනි දේ තමයි අපේ රටේ පහුගිය කාලය තුළම අපේ රටේ වැඩි ප්‍රමුඛත්වයක් ලබා දුන වී ගොවිජන සඳහා. මොකද අපේ ප්‍රධාන ආහාරයේ සහල් ඒ සඳහා වී සඳහා වැඩිපුර අවධානය යොමු කළා. එතකොට මේකෙදී පළවෙනි දේ තමයි මේ සඳහා මූලිකව බලපාන ජලය. එතකොට ජලය නැති කාලයකට තමයි එහෙම නැත්නම් අඩු කන්නේකට තමයි අනිකුත් භෝග වගා කරන්නේ. එතකොට නමුත් මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය දිනුනල මිනිසු පරිභෝජනයේ වැඩිවීම තුළ අර සහල් පිළිබඳ තියෙන අවධානය වැඩිවීම තුළ අනිත් භෝගවලට අවධානය අඩුවීම සහ ඒ වලින් ලැබෙන ආදායම අඩුවීම. ඒතකොට එකෙන් ඈත් වෙනවා. ඒ වගේම ඒ භාණ්ඩ ඊට වැඩි අඩුවෙන් ආනයනය කරගන්න හැකියාව තියෙන නිසා ආනයනයේ පැත්තට වැඩි වුණා. ඒතකොට මේක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා එකම දේ තියෙන්නේ අපි හාල් නිෂ්පාදනය කෙරුවත් අපේ හාල් නිෂ්පාදනය අනිත් රටක අක්කරයකට ගන්න නිෂ්පාදනයට වැඩිය බොහොම අඩුවෙන් තියෙන්නේ. ඒතකොට මේක වැඩි කරගන්නවත් අපි කටයුතු කරන්න ඕන. ඒකට සඳහා අවශ්‍ය කරන තාක්ෂණය ඒ වගේම අලුත් බීජ වර්ග මේ සියලු දේ අපි නැවත අලුතෙන් හදා ගන්න ඕන. මොකද නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා වැඩපිළිවෙළ කරන් තියෙනවා තාක්ෂණය කොහොමද දියුණු කරලා මේ කෘෂිකර්මාන්තය සඳහා අලුතෙන් යොදවන්නේ සහ අලුත් වැඩපිළිවෙළක් හදන්නේ කියන එක. මොකද අපි කොච්චර කෘෂිකර්මාන්තය ගැන කතා කරත් ගොවියගේ ආදායම මදි.
තොර මේ සඳහා ඒගොල්ලෝ පෑ 24 මාන්සි වුණත් මුළු මාස 4ක් එක දිගට මාන්සිලා අස්වැන්න කපපුවම එයාට තියෙන ආදායම ඒ මාස 4ට ජීවත් වීම සඳහා එයාට මදි. ඒ නිසා ඒගොල්ලෝ වෙනත් රැකියාවල් කරනවා. ඊට අමතරව එයා වෙනත් ආදායම් මාර්ග හොයන්න යනවා. අරක දෙවනි ආදායමක් බවට පත් වෙනවා ඉබේම අර කුඹුර. එතකොට මේකෙදි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සමහරලා ඒ අයගේ ආහාර සඳහා පාවිච්චි කරන සහල් තොගය ලබා ගන්න. ඉතින් එහෙම කරන්න බෑ. මේක අපි ප්‍රධාන භෝගය නම් අනිවාර්ය මේක වැඩි ප්‍රමාණයක් ලබා ගත්තොත් විතරයි දේශීය වශයෙන් සහ ඊළඟට පිටකට අපනයනය කරන්න තත්ත්වය හදා ගන්න. අර කිව්ව වගේ මුංගට කඩ කවුපි උරුඳු ඒ වගේ ගොඩාක් දේවල් අපේ මහා පරිමාණයේ අපිට ඉක්මනින් හදා ගන්න පුළුවන්. අනිත් ඒවා හරි ලේසි. මාස 3කින් 4කින් අස්වැන්න නිලන්න පුළුවන්. හැබැයි ඒ මොනවා වුණත් අපි කොච්චර ආනයනය කිරීම නවත්තලා ගොවියට ඒක දිරිගැන්නුවත් ඒ තත්ත්වෙට එන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරුව ගිහිල්ලා තියෙනවා. අපි 100%ක් නවත්තලා තියෙනවා. හැබැයි ඒක නැති බැරිලා තියෙනවා. හැබැයි මේ මොකද්ද හේතුව? අපි මීටදී සැලසුමක් ඇතුව ගොවියව ඒ සඳහා යොමු කිරීමත් සහ අනිකුත් භෝගය එක්ක මේක සමතුලිතතාවය හදලා දෙන්න ඕන. ඉතින් ඒ කෙසේ වෙතත් අවසානයේ මම හිතන්නේ මීටත් වැඩිය ජාතික වැඩපිළිවෙලක් තිබ්බොත් විතරයි මම හිතන්නේ මේ නිෂ්පාදනය වැඩි කරගන්න අපිට හැකියාව තියෙන්නේ. අර කිව්වාගේ අපි ඇයි ආනයනේ වැඩි වීම කියලා කියන්නේ අපේ තියෙන මේවල තියෙන අඩුපාඩුකම් ආනයනේ කිරීම වැඩි වෙන්න බලපාලා තියෙනවා. ඉතින් මේක අඩු හදාගත්තේ නැත්නම් හැමදාම ආනයනේ කිරීම යන වියදම වැඩි වෙනවා. දැන් මොකද අපි පහුගිය අවුරුද්ද තුල විශාල වශයෙන් ආනයනයේ කටයුතු අපි සීමා කෙරුවා. නමුත් මේ වෙනකොට වාහන ඇරෙන්න ඉතුරු සීරුම ආනයනය කිරීම කටයුතු අපි ලිහිල් කරලා තියෙනවා. මොකද අපිට ඒ සම්බන්ධව අපිට එහෙම හැමදාම වහගෙන ඉන්න තහනම් කරන්න බෑ. මොකද අපි ලෝකෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන වෙන රටවලට යනවා. අපේ අපනයන ඒ රටට යන්නත් ඒගොල්ලන්ගේ ආනයන අපේක නවත්තලත් අපිට හැකියාව නැහැ. ඒ කියන්නේ තව කාලයක් යයි අපිට මේ වගේ තත්වයකට එන්න රටට. නෑ කාලය නෙමෙයි මම ඒක තමයි කියන්නේ කුෂි කර්මාන්තය සඳහා ශීඝ්‍ර ඉතාමත් අලුත් වැඩපිළිවෙලක් අපිට ඕනා. විශේෂයෙන්ම තාක්ෂණය මුල් කරගෙන. ඒතකොට අපි මං හිතන්නේ තාක්ෂණය සඳහා අපේ මුදල් වියදම් කිරීම ඒ වගේම අපේ අනාගතයට අවශ්‍ය කරන තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා අපි ගොඩක් මහන්සි වෙලා නැහැ සහ අපි ආයෝජනය කරලා නැහැ. ඉතින් හැම ශේෂ්ඨයකම විදුලි බල ශේෂ්ඨය ගත්තත් කුෂිකර්ම ශේෂ්ඨය ගත්තත් ගොඩාක් ශේෂ්ඨ සඳහා අපේ තාක්ෂණය පාවිච්චි කිරීම අපි අඩුයි. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි රටක් ලෝකයේ අනිත් රටවල් විශාල වශයෙන් මේ තාක්ෂණය දිනුනලා ප්‍රතිඵල ලබා ගද්දී අපි පිටිපස්සෙන් ඉන්නව අවුරුදු 10ක 15ක 20ක. ඉතින් කොයි වෙලේවත් මේක අඩු කරගන්න ක්‍රමයක් නැතුව ගොත් අපිට මේකෙන් ජීවත් මේ අපිට අමාරුයි. මොකද එහෙ අපි කිව්වොත් ඒ රටේ දැන් පරිප්පු හදනවා නම් විශේෂයෙන්ම කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පරිප්පු හදන ලෝකේ ඒගොල්ලෝ පරිප්පු කන්නේ නැහැ. ඒගොල්ලෝ පරිප්පු ලෝකෙට නිෂ්පාදනය කරලා දෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් අඩුයි. ඒ කියන්නේ දැන්වත් තාමත් මේ රජයටවත් නිසි සැලසුමක් තවම නැහැ කියන එකද අපිට ජනතාවට කියන්න බැරි. නෑ තවම නැහැ නෙමෙයි. මේ කියන්නේ අපි මේ අවුරුද්ද තුළ විශාල වශයෙන් වෙනස් කිරීම, පනත් වෙනස් කිරීම සහ අවශ්‍ය කරන මූලික කටයුතු විශාල වශයෙන් අපි කරලා තිනවා. මොකද හේතුව අපි ওই සරල ওই ටික කිව්වට මේවා නීතියක් බවට පත් කරගන්න එහෙම නැත්නම් තියෙන නීති වෙනස් කරන්න ඒ සඳහා අවශ්‍ය කරන මූලික පියවරල් විශාල සංඛ්‍යාවක් කරනවා. මේ අවුරුද්ද තුළ අපි 50 විතරක් 90කට වැඩිය අපි වෙනස් කරලා ඒ 50ක් වෙනස් කරනවා කියන්නේ විශාල කාර්යභාරයක්. ඒතකොට ඒ 50 90කට ආසන්න ප්‍රමාණයක් අපි මේ අවුරුද්ද තුළ වෙනස් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආයෝජන මේ රටට ගේන්න ඒ වගේම තියෙන ආයෝජක වලට තියෙන ගැටලු විසඳන්න ඒ වගේම අනිකුත් ලෝකේ අපි ඉස්සරහට යන්න පුළුවන් ආයෝජන සඳහා අපි අලුත් ප්‍රවේශ ලබා ගන්න මේ සියලු දේ 50 වෙනස් කරගෙන යනවා. ඉතින් අදත් අපි ඇත්තටම හැම කැබිනට් මණ්ඩලයකම අනිවාර්යයෙන්ම 53-54ක් වෙනස් කරන වැඩපිළිවෙල හැම මාසෙම එනවා. ඉතින් මේක ලොකු කාර්යයක්. මේක යන්න ඕන නීතිපතිට, මේක යන්න ඕන ඒ හැම ඒකටම ගිහිල්ලා නැවත කැබිනට් එකට ඇවිල්ලා නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සියලු දේ යන්න ඕන. ඉතින් ඒ කරලා 50-90ක් විතර අපි මේක අනුමත කරලා ඉවර කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ
ඒ මොනවත් වෙලා නැහැ රටේ ජනතාවට. ඔබතුමී ලහන ප්‍රශ්නය අවසානයේ මොකද්ද? මේක ප්‍රතිඵල ලැබෙන්නේ කවද්ද? ඒතොර මේ ප්‍රතිඵල පලක් වීම තමයි මේ රටේ හැවදා වෙලා අන්තිමට මේ රට මේ තත්ත්වයට වැටුනේ. සබ් ඉක්මනින් ප්‍රතිඵල දෙන්න ඕන මේ මොනා කතා කරලා රටේ ජනතාවට වැඩක් නැහැ. ඔව් පනත් ගැන කතා කරපු නිසාම චාවික දැන් දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. ඉතා හොඳ පනතක් කියලා කිව්වා. නමුත් ඒ පනතෙන් වැඩක් ගන්නව අපි තාමත් දැකලා නැහැ. මේ රටේ මිනිස්සු දැකලා නැහැ. ඒ පනතෙන් තාම වැඩක් ගන්න. ඔබතුමා සහල් ගැන කතා කරපු නිසා අපි කෙටි විරාමයකට යන කලින් ගැන කතා කරමු. සහල් ගැන කතා කරපු නිසා ඔබතුමා කියන සැලසුම් සහගත බව නැතිකමත් ඒ වගේම තාක්ෂණික භාවිතාව අඩුකමක් නිසාද මේ රටේ යලිත් සහල් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. නෑ දැන් බලන්න තාක්ෂණය සම්බන්ධ ඒ කියන්නේ ඒ සහල් නිෂ්පාදනය සඳහා තාක්ෂණය හොඳ මදි. මදි. ඒක නිෂ්පාදනය වැඩි කරන්න. හැබැයි සහල් නිපදවන්න තියෙන කර්මාන්තවල තාක්ෂණය ඉතාමත් ඉහළයි. ඒතර මේ කර්මාන්තය කොච්චර දියුණුවලද කියලා බලන්න තාක්ෂණය අද අපි ඔය පාවිච්චි කරන සහල් මෝල් ආසියාවේ තියෙන ලොකු මෝල් වගේ තත්ත්වය තියෙනවා. ඒතර ඒවල ඉතාමත් ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරනවා. හැබැයි ඒ එතන කර්මාන්ත තාක්ෂණය ඉහළට ගිහිල්ලා කුෂිකර්ම තාක්ෂණය අඩුවෙන් ගිහලා. හැබැයි අපිට ඕන කුෂිකර්ම තාක්ෂණය දාලා ඒකේ අපිට අස්වැන්න වැඩි කරගන්න. අපි කියමුකෝ අක්කර විසල් 65ක් නම් මේක අපිට 90ක් 100ක් කරගන්න එක තමයි ගොවියට වාසි සහ පාරිභෝගිකයට වාසි. ඒ කියන්නේ කොතනද වැරද්ද වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම අපි පළවෙනි දේ තමයි මම දකින්නේ විදිහට අපේ පරීක්ෂණ මට්ටම ඉතාමත් අඩුයි. පරීක්ෂකයෝ කියන්නේ පරීක්ෂණ මට්ටමේ තියෙන අත්දැක බැලීම් කරලා අලුත් දේවල් දෙන එක අපිට අපේ අඩුයි. දැන් අපි මෙහෙමනේ ඇත්ත කතාව කියන්නේ අපි මේ විශ්වවිද්‍යාලවලට යන සියලු දෙනා අපේ දක්ෂ දරුවෝනේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්නේ ඉතාමත් ඉහළම අය. ඒතකොට හැබැයි මේ අයගේ මොකද්ද වුමනා තියෙන මේ අයට ඕන උපාධි අරන් කෙලින්ම රජයට එන්න. ඒතකොට මේ අය රජයේ මොකක් හෝ කාර්යාලයකට තමයි එන්න ඕනකම තියෙන. හැබැයි අපි මේ අය යන්න ඕන හරිනම් මේ එළියට ගිහිල්ලා මේගොල්ලෝ පරීක්ෂකයෝ බවට පත් වෙන්න ඕන, මේගොල්ලෝ නව නිපැයුම්කරුවෝ බවට පත් වෙන්න ඕන, අලුත් නිෂ්පාදකයෝ බවට පත් වෙන්න ඕන. හැබැයි ඒකට නෙමෙයි අයන්නේ මේ අය කැමති රාජ්‍ය සේවයට බැඳිලා අර රාජ්‍ය සේවයේ තුල ඉන්න. ඔබතුමා ඔය සඳහන් කරන මේ අස්වැන්න අඩුකමද දැන් ওই කාලෙන් කාලෙට සහල් රට තුල අඩු වෙන්නේ හිඟ වෙන්නේ එහෙම නැත්නම් ඒ හරහා වෙළඳ මාෆියාව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නෑ අනිවාර්යයෙන්ම සහල් නිෂ්පාදනයේ තුල තමයි ඒ ඇයට ඕන විදිහට මේක පාලනය කරන්න හැකියාව තියෙන්නේ. වී වල තියෙන අඩුපාඩුකම් හේතුව මොකද අපි පහුගිය මේක අමතක කරන්න එපා 2022 අවුරුද්ද අපි ලංකා ඉතිහාසයේ වැඩිම හාල් ආනයනය කරපු අවුරුද්ද. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7000ක් අපි මේ රට ගෙනල්ලා තිනවා. ඇමරිකානු ඩොලර් මිලියන 360ක හාල් ගෙනල්ලා තිනවා. අපි කවදාකවත් ගෙනල්ලා නැහැ. ඒ හේතුව අපේ පොහොර ප්‍රතිපත්තිය නිසා අපි විශාල වශයෙන් පසුබෑමකට ලක් වුණා. හැබැයි අපි අවුරුද්දක් යද්දී අපි යලකන්නෙකුත් මහකන්න දෙහෙකුත් දැන් මේ අවුරුද්දත් එක්ක එතුළදී අනිවාර්යයෙන්ම හාල් ආනයනයට කරන අවශ්‍ය කරන එකෙන් අපි අයින් වුණා. හාල් ආනයනය කරන්න ඕනේ නැහැ කියන එකට. හරිනේ. එතකොට ඒකට අපි අමාරුවෙන් ඒ ඉලක්කය ලබා ගත්තත් මීටත් එළිය හාල් නිෂ්පාදනය කරනවා නම් අපිට මේ පාරිභෝගිකයන් මිලිලි සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අර මෙතන තියෙනවා අපේ මහකන්නේකදී විශාල වශයෙන් ආදායම මේ අස්වැන්න ආවට යලකන්නේ තුල යම් අඩුවීමක් තුල ඒ කාලය තුලදී අර මෝල් හිමියෝ සමහරලාට ඒකේ ප්‍රයෝජනේ ගන්නවා. ඉතින් මේ කොහොම කරත් මං හිතන්නේ ඒ අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි ආහාර ගබඩා කිරීම පිළිබඳ ප්‍රශ්නය. ඒතර ආහාර සුරක්ෂිතතාව ගබඩා කරලා තියාගන්නේ තියාගන්න අපිට හැකියාවක් නැහැ. මේ තුලත් පාරිභෝගිකයන්ට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න දෙනවා. අපි එදිනෙදා වැඩ තමයි අපේ තියෙන්නේ. අරහෙන් කෑම ආවෙ නැත්තම් කන්න නැහැ. හරිද? නමුත් 1975 ඒ කාලයට එහා ගියාම අපේ රට ලෝකයේ තිබ්බ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තිබ්බ ඉහළම රටවල් ගොඩේ තිබ්බ රටක්. අද අන්තිමට අපි විවෘත ආර්ථිකයෙන් පස්සේ අපිට හිතනවා පෑ 24ක් ඇතුළතදී නැවක් කරවල ගෙනලා කන්න පුළුවන් කියලා. ඉතින් ඒ නැව හරවනකන් අපි බලන් ඉන්නවා. මයිදල සින්දු ගන්නවකට දීලා තියෙනවා බහුගේ ඒ කාලේ ගොඩක් අය නැව හරවන්න පුළුවන් කියලා හිතපු කාලේ ඉඳලා අපි අනිත් පැත්තට ගියා. මම හිතන්නේ හැබැයි ලෝකෙ දියුණු වෙච්ච කිසිම රටක් එහෙම හිතුවේ නැහැ. එයාගේ ගොවියව ආරක්ෂා කරා, එයාගේ කර්මාන්ත කරුවා ආරක්ෂා කරා, ඒ සියලු දේ ආරක්ෂා කරා. අපි සියලු දේ කඩාවැටලා
එළියෙන් ගේන්න බලාගෙන හිටියා. ඉතින් මේකේ ප්‍රතිඵල තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. හොඳයි අපිට තවත් කතා බහ කරන්නට බොහෝ දේවල් තිබෙනවා. අපිට කලින් සූදානම් වෙන්නේ ඉර හරි කෙලින් වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්න. ජීවිතයේ රිද්මය සමහර සිදුවීම් ජීවිතේ වෙනස් කරනවා වෙනස් වීම ජීවිතේ අලුත් කරනවා මගේ අලුත් ජීවිතේ කොටස්කාරයක් වෙන්න ඔබත් කැමතිද? The RR Show. The RR Show. ඒ කිකිලි සංඥාවක් නේද? කිකිලි? එහෙනම් අනිවාර්යෙන් කිකිලි කවුරු හරි උදව්වට එක්කන් ඇවිල්ලාදී. ඔය. ඉතින් ලංගමයි ඇවිල්ලා ඉන්නේ. අපි යම් මෙතනින් මොකද කරලා? මගේ සරමත් ගත්තා මේ. මගේ සරමත් ගත්තා. මං ඇවි කොමගේ නංගි කියලා. හරි අයියේ. ඔයා කලබල නැතුව ඉන්නකෝ. ඔළු ඉන්නවා. නවතම පුවත් කියවන්න www.monara.com වෙත පිවිසෙන්න. ක්‍රිෂාන්තර මේ ජොබ් එක ගැලපෙන්නේ. මේකට අකමැති වුණත් කැමති වුණත් යස්ස මොන දාන්තය වැඩ කරන්නේ. ඇයි හිතුවා නැත්ද වැඩක් නැහැ නේ අමදාල් ඉවරයිනේ. අලවිකාර ඔක්කොම අහන්න බලන් වැඩගත් දේ තමයි අහන්න බැරි මෝඩයා. ඔයා සෙනුරව ඇරෙස්ට් කරද්දී මිනිහගාව තමයි තිබ්බේ ලෝකේ වටිනම ඩයමන්ඩ් එක. ඊට පස්සේ ඔයාට ඒ ග්‍රේස්ටයි ඒ ඩයමන්ඩ් එක ගැන තණ්හාවක් ඇති වුණා. ඈ ප්ලෑන් කරනවා ප්ලෑන් ක්‍රියාත්මක කරනවා ඈ ඉවරද ඔක්කොම ගේමක් ගහගන්න බැහැ නේද? වාදෙන ග්ලෝ ඇන් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට පැටිය රත්මුණු වෙලාවේ රොටේ පුච්ච ගන්න රේට් අඩුවන වෙලාවේ අපේ ඇති ගන්නට හිතේ ඇති වාහනේ ගන්න ඔබත් ළඟම LB ෆිනෑන්ස් එකට ඉක්මනට එන්න LB ලීසින් ලීසින් ගන්න ලීසින් ගෙවන්න හෙලෝ බින්කි දැන් ඇති ඒ ඇයි මම හොයාගෙන කීප එක හරි එකයි දෙකයි තුනයි උඹ පිලි උඩේ කොටෙන් අල්ලලා පොලේ ගෑවෝ වගේ ඒ මූ නෑනේ ඔය අනුග්‍රහය කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින් රුපියල් 75ක වැඩිම ඉතිරියක් ග්ලෝ ගාඩ් ග්‍රෑම් 200 ජම්බෝ පැක් එක මුනිසුවඳ වැඩිම සබන් කැටය වෙන්ඩෝල් ආදරණීයයි බෑන් ඒෂියා බැංකුවේ චැම්පියන් සේව පොඩි කාලෙකට සුපර් ඉට ෆිට රට තෑගේ සීසන් 3 එතර මුදල් ලංකා බැංකුවටම එවන්න අද කීල්සකෙන් කමු. රෙදි කන්දරාවක්ම සුවඳ කරන නිසා මම ගන්න මැජික් සොෆ්ට් සත්තු තෙල් අඩංගු නැති නිසා මගෙත් එකම තේරි. මැජික් සොෆ්ට් ෆැබ්‍රික් කන්ඩිෂනර්. සත්තු දෙදී සුවඳ රඳිනවා. දැන් ඔයාගේ මොකක්ද ප්‍රශ්නේ? මම මැරි කරලා හිටියේ සර් මදුෂ්ව.
ළඟදී මන්ත්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගු ගත්තේ. මගේ මිනිහ පොලිස් කෝඩුවේ. ඉතින් එයා පොලිසිය නම් ඔයා යන්න ඕනේ පොලිසියටනේ. මෙහාට ඇවිල්ලා හරියන්නේ නැහැනේ. Next Gen එකේ digital banking partner People's Bank. ඔයාටම හරියන offers තෝරාගන්න My Offers check කරන්න. Dialog My Offers. මටම හරියන offers තියෙන එකම තැන. Combank Digital සමගත්වල් බැඳගත් ඔබ සැමට අපගේ ප්‍රණාමය. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ ඉරහාර කෙලින් වැඩසටහනත් සමගින් අද දවසේදී අපත් සමග එකතු වන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා. අපි විරාමෙන් පස්සේ කතා බහ කරන්නට සූදානම්ින් සිටිනවා. කාලීන මාතෘකා තම කිහිපයක් තෝරාගෙන තිබෙනවා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යන නිසාවෙන් ආහාර සුරක්ෂිතතාවය ඔබතුමාගේ විශේෂේශ්‍රයට අදාළ වෙන දෙයක් නිසාවෙන් අපි බොහොම කෙටියෙන් ඔබතුමාගෙන් මේ පිළිතුරත් අපේක්ෂා කරන්නේ. දැන් අපි දන්නවා මේ පහුගිය අවුරුදු කිහිපය තුළ බැලුවම අපේ රටේ පිළිකා රෝග සහ විවිධ වූ ඒ හා සම්බන්ධ රෝග විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතා කරද්දී වෛද්‍යවරු බොහෝ විට මතු කරන දෙයක් තමයි මේ ආහාර කල්තබා ගැනීමට නොයසේ නම් විවිධ වූ විෂ රසායනික ද්‍රව්‍ය අහිතකර ද්‍රව්‍ය මේ ආහාරවලට එකතු කිරීම නිසාවෙන් ඉතාම කුඩා වයසේදී පවා අපිට හිතාගන්න බැරි තරමේ බොහොම වේදනාත්මක අත්දැකීම් ලැබෙනවා මේ ජීවිතවලට සිදුවන හානිකර දේවල් සම්බන්ධයෙන්. මේ දේවල් නියාමනය කරන්නට විශේෂයෙන්ම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළනම්වා ගැනීමට දැන් කොහොමද මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවලා තියෙන්නේ? මේක තමයි විශාල වශයෙන් තියෙන මේ රටේ හැංගිච්ච මහා නරක තත්ත්වයක් තියෙනවා. හැබැයි අපි හැමදෙස්සෙම කතා කරන්නේ බහන්නේ මිල සම්බන්ධව විතරයි. හැබැයි කොයි වෙලාවත් අපි පාරිභෝගිකයෝ අපිට වැඩි වෙන අපේ අවධානය එහෙම නැත්නම් අපිට යම් බලපෑමක් කරන්නේ නැහැ. මේක ඇතුළේ තියෙන ප්‍රමිතිය සහ මේක ඇතුළේ තියෙන විෂ තියෙන ප්‍රමාණය. විෂ සම්බන්ධ තියෙන ප්‍රමාණය ගැන එහෙම ලොකුවට එන්නෙම නැහැ. ඒක පැමිණිල්ලක්වත් එහෙම නැත්නම් ඒ අයගේ සම්බන්ධව තියෙන අපිට අවධානය යොමු කිරීම පිළිබඳ බොහොම අඩුයි. කතා කරන්නේම මිල සම්බන්ධ. ඒතර අපේ ආණ්ඩුවක් විදිහට එහෙම නැත්නම් රජයේ ආයතන විදිහට ඒ අය බලන්නේ මිල සම්බන්ධව මැදිහත් වෙන්න විතරයි. හැබැයි පහුගිය කාලේ දිහා බලපුවම මේ අවුරුදු 15ක 20ක ඉදලා දිහා බලපුවම විශාල වශයෙන් මේ කියපු විෂ සහිත ද්‍රව්‍ය ආහාරවල තියෙනවා. ඒ වගේම ඒවට අමතරව එකතු කරනවා. ඒ කියන්නේ තමන් එකතු කරන විෂය එකතු කිරීමේ අරමුණෙන් නෙමෙයි, නමුත් තමන් පාවිච්චි කරන අමුද්‍රව්‍ය සාවිච්චි කරන ක්‍රමය සහ ඒවත් කල්තබා ගන්න සහ අනිකුත් ඒවා සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය ඉතාමත් විශේෂයිත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සා අනිවාර්යෙන්ම අපිට මේකෙදි කොටස් කීපයක් වගේ කියන්න ඕන එකක්. අපි පාරිභෝගික අධිකාරියටත් පුළුවන් මේ සම්බන්ධව මැදිහත් වෙලා ඒ සම්බන්ධව කටයුතු කරන්න. ඊට අමතරව විශාල වගකීමක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. මොකද හේතුව ආහාරවල තියෙන විෂ සහ අනිකුත් පෝෂණය සම්බන්ධව වගකීමෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතර අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයත් පාරිභෝගික අධිකාරියත් ඊට අමතරව තියෙන අනිකුත් න්‍යායමන ආයතනත් එක වැඩපිළිවෙලකට යන්න ඕන. නමුත් මම හිතන්නේ නැහැ තාමත් මේ වැඩපිළිවෙල 100%ක් සාර්ථකයි කියලා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ සම්බන්ධව අපි වැඩපිළිවෙලක් දැන් සාකච්ඡා කරා. මම විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම අපේ අමාත්‍යාංශයත් ඒ වගේම ප්‍රමිති ආයතන සම්බන්ධ සියලු දෙනා සාකච්ඡා කරලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙන පුළුවන් තරම් මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල තියෙන විෂ තත්ත්වය අඳුනගෙන ඒවා පාවිච්චි කිරීම සඳහා අපි අවසර දෙන්නේ කොයි තත්ත්වයේද කියන එක. හැබැයි මේ කෙසේ වෙතත් අපේ රටේ මේ නිෂ්පාදකයට වගකීමක් තියෙනවා තමන්ගේ පාරිභෝගිකයට එහෙම හානියක් නොකරන තත්ත්වයට පත් කරන. මේක දැනුම හරි අඩුයි, දැනුම බෙදා ගන්නවත් අඩුයි. දර ඔබතුමිය කිව්වාගේ දූෂණ විරෝධී පනතක් ගෙනල්ලා පනත ඇතුළට තියලා තිබ්බට වැඩක් නැහැ. ඒ දූෂණ විරෝධී පනත අඳුන්වා දුන්නු ආයතන දැනගන්න රටේ ජනතාව දැනුවත් කරන්න. මේ පනතෙන් ජනතාව දැනුවත් කොහොමද ප්‍රයෝජන ගන්න වැඩ ගන්න කියන එක ඒ පනත අඳුන්වා දුන්නුවා කරන්න ඕන. පනත ගෙනල්ලා දාලා ඇතුළේ මේ මොනවද කබඩ් එකක දාලා පනත තිබ්බට ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ තියෙන ප්‍රශ්නේ ඒක. මේ රටේ දැනුවත් කිරීම සහ ඒ වලින් පාවිච්චි කිරීම කොච්චර දුරට කරනවද කියන එක බලන්නේ.
සහ විවේචනය කිරීම පමණයි. විශේෂයෙන්ම මේ ඔය විෂ සහ අනිකුත් අමතරව එකතු කරන දේවල් තියෙන හානිය පිළිබඳ දැනුවත් කිරීම අවශ්‍යයි. මම පාරිභෝගික අධිකාරිය මේ දවස්වල විශාල දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. මේක හැමදාම අවධානය යොමු කරන ප්‍රශ්නයක්. මහජනතාවගේ පැත්තෙන් පාරිභෝගිකයන්ට ඔවුන්ට තිබෙන දැනුවත්භාවය අඩු වෙන්න පුළුවන්. එතකොට ආහාර සුරක්ෂිතතාවේ නියාමනයට පත් කරලා තියෙන යම් යම් ආයතන තියෙනවනේ අමතතුමා. ඒ ඔවුන් මෙතෙක් දුරට කරගෙන ආපු ඒ කාර්යභාරය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්. නෑ සෑහීමකට පත් වෙන්න බැහැනේ. පාරිභෝගිකයෝ 10 දෙනෙක්ගෙන් ඇහුවම පාරිභෝගිකයෝ 10 දෙනෙක් කියනවා අපි කන කෑමවල අපිට විශ්වාසයක් නැහැ කියලා කියනවනේ. ඔබතුමියලත් පාරිභෝගිකයෝ මාත් පාරිභෝගිකයෝ. කවුරුත් එහෙම කියනද කවුරුනි පාරිභෝගිකයන් ඇහුවොත් අපිට මේ කාපු කන කෑමවල 100%ක් අපිට විශ්වාසය හොඳම කෑම තමයි අපිට හම්බෙන්නේ කියලා කියනවද කවුරු? එහෙම කියන දවසටනේ අපි හරියට ජොබ් එක කරුවයි කියලා අපිට කියන්න පුළුවන්. මේක ඇත්ත කතා කරන්න ඕන. මේක හැබැයි මේ වෙලේ පාරිභෝගිකය බලන්නේ ඕව ගැන නෙමෙයි. මිල අඩුවෙන් කොහොමද හම්බෙන්නේ කියලා. ඒතර මිල අඩුවෙන් දෙන්නර මම කියපුවාද මිල අඩුවෙන් දෙන්න සමහරු අර වාගේ දේවල් තමයි කරන්නේ. විශේෂයෙන්ම ඒ වගේ දේවල් මේ වෙළඳපොළ තුල විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි අර නියාමනය කරන්න සහ මේ ප්‍රවෘත්ති පිළිබඳ ආයතන පුළුවන් තරම් වැඩ කරනවා. හැබැයි ඒ සඳහා වැඩ කරන්න ඉල්ලනට වැඩිය ඉල්ලන්නේ මිල සම්බන්ධව තමයි. ඒ නිසා ඒ අවධානය එතනට යනවා. මම අපි කොහොමත් විශේෂයෙන්ම අපි කියන්නේ සමහර නිෂ්පාදන ලංකාවේ පාවිච්චි කරන ආනයනය කරලා ඒ ලංකාවේ වැඩිම පාවිච්චි කරන මේ දේවලුත් අපි පරීක්ෂාවට ලක් කළේ නැහැ සමහරට අවුරුදු 3-4කින්. ඉතින් ඒවා සම්බන්ධව අපි දැන් කටයුතු කරලා යනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. හොඳයි අපි ඔබතුමා මේ වෙලාවේ ආපු නිසා වෙන්න අහන්නට මොන ප්‍රශ්නයක් තමයි මේ සතුස ගැන කතාව. මම හිතන්නේ අපේ රටේ පෞද්ගලික අංශයේ පවා අභිභවා ගෙහෙලා ඉතාමත්ම ලොකු දියුණුවක් ලබාගත් යුතු ආයතනයක් විදිහට අපි සතුස හඳුන්වන්නට පුළුවන්. නමුත් අපිට විටින් විට වාර්තාමන තොරතුරු සිතින් එක බැලුවම ඇයි මේ වගේ ආයතනයක් මේ විදිහට කඩා වැටෙන්නේ පෞද්ගලික අංශයට තිබුණා නම් මොනතරම් නම් දියුණුවක් වුන් මේ හරහා ලබා ගන්නවද ඇයි මේ දේ රජයට කරන්නට බැරි කියන කාරණාව බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක්. ඇත්තටම සතුසට මොකද දැන් වෙලා තියෙන්නේ? මොකද මේ වෙනකොට තත්ත්වය? හොඳ සතුස ආයතන දැන් ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. මොකද පෞගිය අවුරුදු 5කට විතර ඇතුළත කාලය තුළ විශාල වශයෙන් සතුස ආයතනයේ පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා. ඇත්තටම 2005 ඉඳලා 2015 වෙනකන් සතුස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මම. දීර්ඝ කාලයක් එකම ආයතනයේ සභාපතිවරයා වශයෙන් මම ඉදදී අනිවාර්යයෙන්ම මේ ලංකා සතුස ආයතනයේ ආරම්භක තත්ති ඉඳලා අලෙවි ශාඛා 342ක් වෙනකම් මම නායකත්වය ලබා දුන්නා. අද වේදී 450ක් තියෙනවා. හැබැයි මගෙන් 350ක් මම නවතලා ගියාට පස්සේ බිලියන 28කට වැඩි ප්‍රමාණයක බිලියන 28ක් පාඩු කරලා තිබ්බා. නමුත් නැවත අපි ආරම්භ කරලා දැන් වෙද්දී අපි ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙනවා. හැබැයි මේක එකම ප්‍රශ්නේ තියෙන මගේ එකම බය තියෙන්නේ මේක හැමදාම අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හේතුව කවුරුරි ආපම ලාභ කරන්නයි තව කවුරුරි ආපම පාඩු කරන්නයි මේක වටණ්ඩයි බෑ. මේකට ස්ථිර වැඩ පිළිලක් ඕන. ඉතින් අනිවාර්යෙන් මේ සඳහා මම මගේ ප්‍රතිපත්ති තුනේ අය මම ගෙනල්ලා පළවෙනිසාර මේ අමෙතිකම් බාරගදි මං කිව්වේ ඔබ සියලු දෙනාට මග කීම දෙන ආයෙ රුපියලක්වත් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්න බෑ. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලනවා නම් මේ ආයතනේ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය ඉන්නවා නම් මේ ආයතනේ වක්කීම් බාර ගන්න කියලා තමයි මං කිව්වේ. නිසා මම මේ අවුරුදු මාස 3ක් තුල රුපියලක්වත් මහා භාණ්ඩාගාරයෙන්වත් රජයෙන්වත් අරන් නැතුව මේ ආයතනේ හොඳ ආදායම් මාර්ගයක් ලාභයක් ලැබෙන තත්ත්වයට ගෙනාවා. ඒතර නිසා මම හිතන්නේ තවත් මේකෙන් සහන දෙන්න පුළුවන්. ඒතර මේ සහන ලබා දෙන්න නම් මේ ආයතන තව තවත් දියුණු වෙන්න ඕන. ඉතින් මම දකින විදිහට මේවල ඉන්න සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අපි ගන්න ප්‍රතිපත්ති ඒ වගේම රජයේ ප්‍රතිපත්ති මේ සියලු දේ රජයේ ආයතනවලට බලපානවා. ඇත්ත කතාව එකකට නෙමෙයි. ඒතර මේකේ අවසාන ප්‍රතිඵලය තමයි අපි අවුරුදු 10ක් 15ක් 20ක් ඇතුළත රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් බිලියන ගණන්
රටට පාඩු කරලා ඒ ආයතන පවත්වාගෙන යෑම. සතුස ගැන කතා කරපු නිසා මම පුංචි දෙයක් ඔබතුමාගෙන් දැන් අහනවා. දැන් මේ පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් තිබුණා කියලත් අපිට පහුගිය දවස්වල වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් මොකද දැන් තියෙන්නේ? ඔය කතා කරන්නේ සමුපකාර තොගවිල ස්ථාස සතුස කියන. දැන් මම අර සේරම කිව්වේ ලංකා සතුස ආයතනේ. ඒක තමයි සුපිරි වෙළෙඳසල් ජාලය පවත්වන්නේ. සතුස ආයතනේ සේවකයෝ 393 දෙනෙක් හිටියා. එයාට නිශ්චිත රාජකාරියක් නැහැ. එයාය වැටුප් ලැබලා අවුරුදු 15ක් ඉදර එක දිගටම මේ විදිහට ගියා. අනිවාර්යෙන් මම ඒ සම්බන්ධව තීන්දුවක් ගත්තා. ඒ සියලු දෙනාම සඳහා මේ මුදල් ලබා දීලා ඒ ආයතනය 100%ක් දැන් මොකුත් කරන්න නැති ආයතනය බවට පත් වෙනවා. මොකද අවුරුදු 15ක් 20ක් එක දිගටම පඩි ගෙවන මොකුත් කාර්යයක් නැහැ. සහ ඒ අතරතුර බිලියන 5කට ඉතර අධික ණයක් පාඩුවක් බවට පත් වෙන ණයක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මම එයාට ඉතාමත් හොඳ වන්දි ක්‍රමයක් හඳුන්වා දීලා එයාට ඒ වන්දි ක්‍රමය තුලින් එයාගේ අනාගතයට අවශ්‍ය කරන ඒ මුදල් අරගෙන දෙයක් කරගන්න පුළුවන් හැකියාව ලබා දීලා එයා ඇතනෙ අපි වැඩ වලින් අයින් කරා. ඉතින් මේක අපිට කරන්න අපි තීන්දුව ගන්න ඕන. එහෙම නැත්නම් මේකත් මටත් පුළුවන් මේ සම්බන්ධව ඔහොම ඉඳගෙන අරගෙන යන්න. නමුත් එහෙම කරලා මේ රට අවශ්‍ය තීන්දුව ගන්න ඕනලට ගන්න නැත්නම් අපිට ඒකේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඔබතුමා කියපු කාරණාවත් එක්කම තව දෙයක් අහන්නට හිතුණා. මේ රජයේ ආයතන හරි විදියට කළමනාකරණය වෙන්නේ නැති වුණාම බොහෝ සෙයින් පාඩු ලැබීම තුළ මුළු රටම අගාධයට ලක් වෙන්නට පුළුවන්. මේ නිසාවෙන් අදටත් බොහෝ ජනතාව කියනවා, බොහෝ පිරිස් කියනවා මේ රජයේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කිරීමේ යම් සාධනීය තත්වයන් තියෙනවා කියලා. ඔබතුමා මොකද මේ සම්බන්ධව? ඔව් අපිට ඒක තේරෙන්නේ මොකද දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා රජයේ ආයතන කෙරෙහි රටේ මිනිස්සුගේ තිබ්බ විශ්වාසයත් ඒ ආයතන වල තිබ්බ ආදරයත් අද රටේ ජනතාවට නැහැ. ඒක උනේ ඒ රටේ ජනතාවට දැන් තේරුණා අපි මෙච්චර බදු ගෙවන අපි මෙච්චර දේවල් රටේ වෙනුවෙන් කැප කරද්දී මේ ආයතන වල දෙන ප්‍රතිඵලය සියලුම රටේ ජනතාවට විරුද්ධ දෙන ප්‍රතිඵලය. හේතුව අයවැයක් ගත්තොත් අයවැයේ මේ ආයතන ගත්තොත් ඒ ආයතන වල දෙන මුදල් ප්‍රමාණය බිලියන ගාණක් ඒ අයගේ අකාර්යක්ෂමතාවයේ එහෙම නැත්නම් එයාගේ පාඩු ලැබීම සඳහා පියවන්න දෙන මුදල්. ඒතර රටේ ජනතාවගෙන් අපි බදු වශයෙන් ගන්න මුදල් රටේ ජනතාවගෙන් මොන හෝ ක්‍රමයකට රජයට ගන්න මුදල් ටික පාවිච්චි කරන අරගොල්ලන්ගේ පාඩු ලබන්න පාඩු පියවන්න. ඉතින් මේක රටේ ජනතාව අවුරුදු 15ක් ඉස්සෙල් බලන් හිටියා. ඒතර ජනතාව කියන්නේ මේකෙන් හරි ප්‍රතිඵලයක් ලැබනවා නම් පෞද්ගලීකරණය කරනවා නම් පෞද්ගලික සමාගම් විදියට මේක දුවන්න වෙන අයට දෙනවා නම් ඒ දීලා හරි ගමන්නේ මේ රටේ වෙන බර අඩු කරලා ඒකේ සහනය රටේ ජනතාවට දෙන්න කියන එකයි. ඉතින් ඒක තමයි මේ දැන් කරන්නේ. ඒතකොට අපි පහුගිය කාලේ අපි අඳුනගත්තු විශාල සමාගම් තියෙනවා. ඒ සමාගම් විශාල වශයෙන් පාඩු කරලා තියෙනවා සංස්ථා සහ සමාගම් රජයේ සතු සමාගම්. නිසා අපි පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ තව මාස 3-4ක් ඇද්දී ඒ සියලු මහා පරිමාණයේ පාඩු ලැබෙන ආයතන නැවත ප්‍රතිව්‍යවස්ථාකරණය කරලා රජයට පාඩුවක් නොවෙන්න පෞද්ගලික අංශය සමග එකතු වෙලා වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඉතින් දැන් අද වෙදී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරලා යනවා. හොඳ ඔබතුමා කියන විදිහට ජනතාව අපේක්ෂා කරන්නේ සහන. නමුත් මේ දවස්වල නිරන්තරයෙන් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා නැවත වරක් වැඩි වෙන වැඩබද්ද ගැන, ඉදිරියේදී වැඩි වෙන වැඩබද්ද ගැන විශාල වශයෙන් සමාජය තුළ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විදුලි බිල වැඩි, ගෑස් මිල වැඩි, ඉන්ධන වැඩි, ජීවන බර වැඩි. ඒ ගැන මම හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මහජනතාව ඉන්නේ පීඩාවෙන්. දැන් මේ විදිහට ඍජු සහ වක්‍රබදු කියලා දෙආකාරයෙන් බදු පනවනවානේ. විශේෂයෙන් ඇයි මහජනතාව මත මේ වක්‍රබදු වැඩිපුර පනවන්නේ? සම්බන්ධයෙන් ඔබතුමාට තියෙන මොන වගේ කියවා ගැනීමක්ද? නෑ, අත වශයෙන්ම දැන් ඔබතුමී අපි කතා කරවලේ මම ආදායම මදි කියන එකත් අපේ තියෙන වියදමට කියන එක. ඒතකොට ඒකට බලපාන දේ තමයි අපෙන් ගන්න බදු ප්‍රමාණය වැඩි වීම තුළ අපේ ආදායම වෙනත් ඒවාට පාවිච්චි කිරීමට තියෙන අවස්ථාව අඩු වෙනවා. එතකොට දැන් මොකද අපි හැබැයි මේක බලපුවම ලෝකයේ රටවල් ඒ වගේම අපේ කලාපීය රටවල් මේ සියලු දෙයත් එක තමයි අපි සංසන්දනය කරන අපි රට කොහෙද ඉන්නේ කියන එක. හැබැයි අපි පහුගිය කාලේ දිහා බලපුවම අපි තමයි මේ කලාපයේ තියෙන බදු අඩුවෙන්ම ගන්න රට බවට පත් වුණේ. හේතුව ඒකටත් අපේ සමහර දේශපාලන බලපෑම් දේශපාලන තීන්දු වෙන්න පුළුවන්. අපි බදු අය කරන්නේ නැතුව ඒ බදු අය කිරීම අපි කපා හැරියා සහ අඩු කරගත්තා. සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ 15%ක්වත් අපිට බදු ප්‍රතිශතයක් එනවා දළ ජාතික නිෂ්පාදනයේ. එතකොට අපි ලෝකේ තියෙන
අටක් සියර අටක් බවට පත් කරගත්ත අපේ ආදායම. එතකොට බදු ආදායම. එතකොට මේ තුල කොයි වෙලේවත් රටක් ඉස්සරහට යන්නවත් ඒ රටේ අනාගතයකට ආර්ථික හසුරවන්නත් මේ ආදායම තුලින් බැහැයි කියන එක අපි කවුරුත් පිළිගන්නවා. ඒ නිසා තමයි දැන් අපිට අවමනාවක් තිබ්බා මේක අඩුම ගානේ 112ට ගේන්න 12ට ගෙනලා 115ට ගේන්න. එතකොට ඒ කියන තුල එද්දී අර ඔබ කිය ඔබතුමිය කියපු ප්‍රශ්නේ වෙනවා. මොකද ආදාය ඒ අයට අමාරුයි. ඒ අයකට තියෙන ආදායමෙන් අපි බදු මුදල ගන්න එක. හරි. ඒක සාධාරණයි. හැබැයි ඒකම අපිට වැඩපිළිවෙළක් තියෙනුනේ ඒගේ ආදායම වැඩි කරගන්න. එහෙනම් ආදායම වැඩි කරලා ටැක්ස් එක ගත්තට කමක් නැහැ. ඒ නිසා තමයි මේ අයවැයදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ බදු මුදල ගන්න ගමන් එයාගේ ආදායම වැඩි කරගන්න. එතකොට රජයේ සේවකයාගෙන් වැඩියෙන් කැපෙන රජයේ සේවකයාගෙන් බදු මුදලක් එනවනම් වැඩියෙන් පඩියක් ලැබෙන. දැන් රුපියල් 60,000ක් 70,000ක් ගන්න එක්කෙනාට පඩියට කැපෙන්නේ නැහැ. එතන ලක්ෂයක් ගන්න එක්කෙනාගෙන් ඒ ගාණක් කැපෙනවා. ලක්ෂ දෙකක් ගන්න එක ඊට වැඩිය කැපෙනවා. ඉතින් ඒ වගේ අපි අවසාන යටම එක්කෙනාට ඒක අත තියලා නැහැ. ඉතින් ඒ වගේ අනිකුත් බදුත් එහෙම යම් සහනයක් දෙනවා. ඕන මේක වැඩ් බද්ද ගත්තත් වැඩ් ගෙවන්න වෙන්නේ මේ මිලියන 6 එක්කෙනාද මිලියන 8 එක සීමාවල් තියෙනවා. ඉතින් ඒ අනුව මං හිතන්නේ පොඩිම අයට ඒක නැතුණත් ගෙවන්න පුළුවන් අයට බදු ගෙවන ප්‍රතිපත්තියල යනවා. ඉතින් මං හිතන්නේ කොහොම කරත් බදු අය කිරීම සම්බන්ධව අපිට අනිවාර්යයෙන්ම මේ ආදායම ලබා ගන්න වෙනවා. එහෙම නැතුව කොයි වෙලාවෙවත් අපේ ආර්ථිකයේ අපිට ඕන ඉලක්කම් එහෙම නැත්නම් ලෝකයේ ආර්ථිකය තුළ අපිට ඉන්න ඕන තැනට අවශ්‍ය කරන ආර්ථිකය අපිට හදන්න බෑ. මහජනතාවට බදු සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒක ඔබතුමන්ලත් පිළිගන්න ඕනේ. ඒ වගේම බදු අය කරන ආයතන සම්බන්ධවල ඒ ආයතනවල තියෙන කාර්යක්ෂමභාවය සම්බන්ධයෙන් ගැටලු නැද්ද ඔබතුමන්ලට? අනිවාර්යයෙන්ම විශාලම ගැටලුව තියෙන එක. විශාලම අපේ තියෙන ආදායම පිළිබඳ අපේ ආදායම එන්න ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, එකක් රේගු දෙපාර්තමේන්තුව, එකක් සුරාබදු දෙපාර්තමේන්තුව. මේක මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතන තුනක්. ඒතර මේ ආයතනවල තියෙන අපේ අවුරුද්දට දෙන ඉලක්කම් හැමදාම ඉලක්කම් බවට පත් වුණයි කියන එක තමයි පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවේදී අපි දකින්නේ. ඒතර අපි මේ පාර්ලිමේන්තුව තුළ මම දැක්කා විශේෂයෙන් මුදල් කාර්යාල සභාවේදී මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරු ප්‍රශ්න අහනවා. දීර්ඝ වශයෙන් මේවා සම්බන්ධව නිදහසට කරුණු විමසනවා නිලධාරීන්ගේ. එතකොට හැබැයි දැන් ඔබතුමිය ලකින්ද ඇති ගිය මාසේ කියලා තිබ්බා රේගුව ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම රේගුව ආදායම ලබා ගත්තා කියලා. නිකන් නෙමෙයි. ඒ පුළුවන් තරම් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා මේවට විසඳුම් ලබා දෙන්න කියන හන්දා. ඒ වගේම තමයි මේ අපි ආනයනය කිරීම අඩු කරලා තියෙද්දී මුළු ආනයනය කිරීම සම්පූර්ණ නිදහස් කළා නෙමෙයි. එතකොට එහෙම ආදායම වැඩි කරගෙන තියෙනනම් හොඳ තත්ත්වයක්. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු මම දැක්ක ඊයේ පෙරේදා සුරාබදු දෙපාර්තමේන්තුව ලයිසන් වලට ගෙවපු නැතිවගේ ලයිසන් නවත්තලා එයාගේ නැවත බදු අය කරගන්න කටයුතු කරලා තියෙනවා. මේ අපි ඒ සම්බන්ධව ධනාත්මක පැත්තක් තියෙනවා රටේ. ඒක අපි කොයි එක්කිනාටද කාටද තවා තිරමක් බලන්න නැතුව ඒ ආදර්ශය දෙනවා රජය. ඒ නිසා මම හිතන්නේ මේ අවුරුද්දේ අපි ඉලක්කගත ආදායම ඒ තත්ත්වයට ආව නැතත් ඊළඟ අවුරුදු 2024 100%ක් අපේ ආදායම පිළිබඳ අපේ අවධානය යොමු කරනවා. මේකේ පුළුවන් අයට මගාරින්නත් බැරියාගෙන් ආදායම සියලු දේ ගන්නත් නෙමෙයි ප්‍රතිපත්තිය වෙන බදු ප්‍රතිපත්තිය වෙන සියලු දෙනා ගෙවන්න ඕනයි ගෙවන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපත්තිය හිටියොත් අපිට මේක හදාගන්න පුළුවන්. හොඳයි, අපේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරන්නට බිනිත්තු කිහිපයක් තවත් ඉතුරුලා තියෙන නිසා මම අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නේ. අපි හැමෝම දන්නවා මේ වෙනකොට ලෝකයේ විශාල වූ යුද්ධයන් දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එක පැත්තකින් යුක්‍රේන යුද්ධය, අනිත් පැත්තක ගාසා තීරයේ යුද්ධය. මේ යුද්ධයම තත්වයන් නිසාවෙන් යම් විටක හදිසි තත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ වගේ අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම ආහාර අර්බුදය, එහෙමත් නැත්නම් මේ ඉන්ධන අර්බුදය කියන දේවල් අපිට වැඩි වශයෙන් මතුවන්නට පුළුවන්. මේ වගේ දේවල් හදිසිවත් උද්ගත වුණොත් මොන වගේ ඉදිරි සැලසුම්ද තියෙන රටක් විදියට අපේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්?
අපි මේ දිනවල ඇත්තටම කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධව විශාල වශයෙන් අපි දීර්ඝව සාකච්ඡා කරනවා විශේෂයෙන්ම බලශක්තිය පිළිබඳ අමාත්‍යවරයාට හැමදෙස්සම කැබිනට් මණ්ඩලයේ අපි සාකච්ඡා කරන්නේ අවශ්‍ය කරන ඉන්ධන ටික එහෙම නැත්නම් ඉන්ධන මෙහෙ ලංකාවේ තියාගන්න පුළුවන් ප්‍රමාණය ඒ වගේම සැපයුම් කරුවන් ළඟින් අපිට වෙන් කරලා තියාගන්න ප්‍රමාණය සියලු දෙනා අපි සාකච්ඡා කළ ඒවා සම්පූර්ණම අපි අවසන් තීන්දුව අරන් තියෙන නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ආහාර සම්බන්ධවත් මම කිව්වා ඒ ආහාර සම්බන්ධ සම්පූර්ණ වගකීම් මම බාර ගන්නවා. ඒ කොයිම ප්‍රශ්නයකටවත් ආහාර අඩුවක් එහෙම නැත්නම් ආහාරවල ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන්නේ නැහැ කියලා. මොකද අපි මේ රජයේ මේ ඇමතිවරු අවුරුද්දක එකහමාරට ඉතර මේ සියලු දේ අත්විඳා. එසම මේක ආයේ දෙවනි සැරයක් වරද්දක් කරන්න බෑ. වරද්දක් කරනවා නම් ඒ අමතිවරු වග කියනවා. මේක තමයි ඇත්ත කතාව. මේ වෙනකොට තියෙන තොග සංචිත ප්‍රමාණවත්. අනිවාර්යයෙන්ම ඒ තොග தත්ත්වයේ ප්‍රමාණවත් තොග தත්ත්වයට යම් රටවල් වලින් බලපෑම් ආවොත් ඊට විකල්ප රටවල් ගැන අපි අවධානය යොමු කරගෙන ඉන්න ඕන. අනිත් එක අපේ රටේ අපි හැමදාම දකපු දෙයක් තමයි හැමදේම අවසාන මොහොතේ කරන්න යන එක. ඒතර මෙහෙම කරන්න බෑ. එනේ අනිවාර්යයෙන්ම මාස 6 8කට අවුරුද්දකට එහා අපි ළඟ සැලසුම් තියෙන්න ඕන. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම අපි පහුගිය කාලේ දැක්ක ඔය මොකටවත් බලපාන්නේ ඩොලර් ප්‍රශ්නේ. අපිට අවශ්‍ය කරන ආනයනේ කිරීම කරදී ඩොලර් අපිට නැත්තම් කවුරු එක්ක කතා කරත් අපිට ඒ බඩු හම්බෙන්නේ නැහැ. නම් විශේෂයෙන්ම අද වෙද්දි තෙල් ආනයනේ කිරීම සම්බන්ධදී ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. අපිට දැන් නැවත මේ ණය පහසුකම් ලබා දෙනවා සැපයුම් කරුවෝ. ඒ විශ්වාසය ගොඩනගලා තියෙනවා. ආහාර සම්බන්ධවත් එහෙමයි. ඉස්සර මම ඇමතිකම් බාර ගන්න වෙලාවේ අපිට ඩොලර් නැති වෙලාවේ විශාල ප්‍රශ්නයක් තිබා ආහාර ආනයනය කිරීම සම්බන්ධව. දැන් අද එහෙම නැහැ. නමුත් අයට නැවත ණය දෙනවා. එයාට අවශ්‍ය පහසුකම් දෙනවා. ඒකේ වාසිය රටට එනවා. ඉතින් අද වෙද්දී අපිට ආර්ථික වශයෙන් ওই ඉලක්කම් වලට ওই සහන වලට යන්න පුළුවන් වෙන්නේ අපිට මේ ගත්තු මේ අපි ලබාගත්තු ජයග්‍රහණ මේක අපි අමතක කරලා ඉස්සෙල්ලා අපි කිව්වේ කීයට හරි ගමන් නැහැ බඩු තියෙනවා නම් කියලා. දැන් බඩු ටික දුන්නා පස්සේ අපි කියන්නේ එහෙම බෑ අපිට අඩුවට දෙන්න ඕන. ඒක අපි පිළිගන්නවා. දැන් අපි ඒ සඳහා වැඩ පිළිවෙල දැන් අරන් තියෙන. ඉතින් මම හිතන්නේ සමස්තයක් වශයෙන් ගත්තම මේ රටේ අපි පහුගිය අවුරුද්ද තුල විශාල වශයෙන් මේ රටේ ජනතාව පීඩාවට ලක්වුණා. ඒ වගේම මේ රටේ ජනතාව පුළුවන් ඇ රට අතහැර දාලා ගියා. ඒ වගේම වෙනත් විකල්ප මාර්ග හොයාගත්තා. හැබැයි අපිට වගකීමක් තියෙනවා 2024 වෙද්දී අපේ මේ රටේ නැවත ආර්ථිකය හදන්නත් ඒ ආර්ථිකය හැදීම තුල ඒක රටේ ජනතාවට ඒක පහසුකම ලබා දෙන්නත්. මොකද අපි කවදාකවත් ඉන්නේ අවුරුද්දක් ඇතුළත මේ තත්ත්වය අපිට හදාගන්න පුළුවන් කියලා. මොකද අවසාන කාර්තුවේ ධන ආර්ථිකය බවට පත් වෙන ඉඳ අපි දැන් අද වෙද්දී ඒ ඉලක්කම ලබාගෙන තියෙනවා. 1.9ක ධන ආර්ථිකය බවට පත් කරගන්න හැකියාව තියෙන අවසාන කාර්තුව. ගිය අවුරුද්දේ මේක ඍණ 11ක් දක්වා ආර්ථික කඩා වැටීමකට පත්වෙච්ච රජයක්. ඒ වගේම මේ ආර්ථිකය ධන ආර්ථිකය බවට පත් කරගන්නේ අපි අපේ ණය ගෙවන්න නැතුව අපි ණය ගෙවන නොගෙන රටක් රාජ්‍යයක් විදිහට නම් කරලා තියෙන වෙලාවක තමයි අපි මේ ජයග්‍රහණය ලබන්නේ. ලේසි නෑ. එතකොට ඒ තුල මම හිතන්නේ ධන ආර්ථිකය බවට පත් කර ගැනීම එන අවුරුද්ද අපිට දිගටම පවත්වා ගැනීම තුල ඔය ඔබතුමිය අහපු ආහාර සුරක්ෂිතතාවය රටේ ජනතාවට එන ගැටලු අඩු කර ගැනීම රටේ ජනතාවට එන පීඩනය අඩු කර ගැනීමට එකම විසඳුම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. හොඳයි එසේනම් අපිට වෙලාව ඇවිල්ලා තියෙනවා දීර්හාරි කෙලින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නට. ඉතින් අපි බොහොමත්ම ස්තුතියි කියලා කියනවා අද දවසේදී අපත් සමග එකතු වුණු වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාත් මහතාට. අයිබෝන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. හොඳයි අපි සූදානම් වෙන්නේ අද දවසේ වැඩසටහනෙන් සමු ගන්නට. ලක්ෂ්‍ය ඔබටවත් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපත් සමග එකතු වුණාට. ඉතින් අපි ලබන සතියේදී ඉරහරි කෙලින් වැඩසටහනෙන් මෙවැනිම හරවත් කාලීන මාතෘකා රසක් ඔස්සේ ඔබව දැනුවත් කරන්න සූදානම්. එසේනම් අදට සමු ගන්නටයි අපේ සූදානම. ඔබට සුබ රාත්‍රිය.
ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න. දෑතුර රූපවාහිනී වංශය අනන්‍ය වූ මානයන් තුලින් සෞර්ධ ප්‍රේක්ෂක සම්තානයන්.